समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दुप्पब्बच्चं दुरभिरमं दुरापासागरा दुःखा दुःखो समान संवासो दुःखानुपतितन्दगु तस्मान् चन्दगु सिया दुःखान् पतितो सियाति। पिंगत्नि भाग्यवत अर्हत असम समधिपदोत्तम बुदुरचानन वहांसे विसिं तुनलोकवासी सत्वयान किरेहि पतल महा करुणावेन देशना कुटवदाल श्री सद्धर्म यातर तुम पिटकेन सूत्र पिटके कुद्दक निकाये धम्म पदपालिये पकीर्णक वर्गी सदहन वन मेयुतुम गाता रत्नें बुदुरजानन वहांसे अर्थवत्कला दुप्पब्बच्चं पविदिवीम अपहासु देया दुरभिरमं एहि एली वासे किरीम अपहासु देयक् दुरावासा गरा दुखा इसेमै गिहि जीविते दुखाय दुःखो असमान संवासो असमान दहस एति अयत् एक्क एकट इन्न एकत् दुखाक् तस्मान चद्दको सिया दुःखान पतितो सिया ससर गमन दुखाक् ए गमने वटिला दुखट पत्वेन्नेपा कियनकाई भाग्यवतुन් වහන්සේ देशना करान्ने तिम बेलु बेल्मटम समहार विट पैविदी जीवितेत होंद नै गी जीवितेत होंद नै वगे अदहसक् केनो नमुत अपि मे सदहा हेतु वेच्च विस्तरेत बेलुवट पस्से अपिट होंदट तेरेनवा ऐ बुदुरजानन් වහන්සේ मेवनि देशनावक् पैवत्तुवे कियला। वज्जिरट नैत्तं विशाला महानुवर භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ 7707ක් රජවරු රජකම් කළා। ඒක සමූහ ආණ්ඩුවක්, ඒ කියන්නේ රජවරු ගොඩක් එකතු වෙලා පාලනය කරපු විශාල රාජ්‍යයක්। ක්‍රමක්‍රමයෙන් වරින් වර විශාල වෙච්ච නිසා තමයි මේ රාජධානියට විශාලා මහනුවර කියන්නේ। විශාලා මහනුවර සකස් වෙච්ච කාරණේ බරණැස් නුවර රජතුමාට දේවියට දා දේවියට ලැබෙනවා රජතුමාට දාව දරුවෙක්। මේ දරුවා බිහි වුණාට මොකද මස් වැදල්ලක් තමයි බිහි වුනේ, දරුවෙක් පෙනුන්නේ। ඒ නිසා ලැජ්ජාවටපත් වෙච්ච විසව සේවිකාවක් ලවා මුට්ටියක මේ ළමයින්ව තැම්පත් කරලා මේ මස් වැදල්ලට තැම්පත් කරලා බරණස් රජතුමාගේ දරුවන්නේ කියලා සටහන් කරලා පා කරලා යවුවා ගඟේ। एक तापस कनेक वनांतरे बाउनवाडमीन सिटिनम मे गंगाधर मे हेलिय देखला पीन लगी अरगेना अभी बलादि मस्वेदेला पहलवा कारक्षितोति वट पसे मेक देखट बेदिला कुमारे कुई कुमारिकाव कुई तमय बिहिवेला तीन तर पशु मे दरियात दरुवात देन्ना नी उन दरुवने मे तापस तुमाट दरुवान देखी मेम දරුසෙනියා සැති වුණා। ඒ නිසාම ආශ්චර්යවත් විදියට තාපසතුමාගේ ඇඟිලි පහෙන් කිරි දාරා ගලන්න පටන් ගත්තා। මේ දරුව දෙන්න බඩගිනුනාට පස්සේ තාපසයන් වහන්සේගේ ඇඟිලි වලින් කිරි පානය කරමින් ජීවත් වුණා। තව ටිකක් කල් වැඩෙනකොට මේ දරුවන්ට ආහාර සොයන්නට උදේ වරුවෙත් හවස් සරුවෙත් පිඬුසිඟා ගියා। පිඬුසිඟා ගිහිලා ලැබෙන දාණයෙන් කොටසක් දරුවන්ටත් දීලා පෝෂණය කරගෙන ආවා
ඇවිදින ශ්‍රී ලංකරණ වයස දක්වා ඒ වෙලාවේ මිනිස්සු ඇවිල්ලා මතක් කළා ස්වාමීන් වහන්සේගේ මහානකමට මේ දරුවෝ දෙන්න බලා ගන්න එක බාධාවක් ඒ නිසා අපිට බාර දෙන්න අපි බලා ගන්නම් කියලා ඉල්ලුවා ඒ වෙලාවේ ගම්වැසියන්ට තාපසයන් වහන්සේ කිව්වේ Tamanට දිවස් තියෙන නිසාත් පේන නිසාත් අතීතයේ මේ දරුවෝ දෙන්න මහා පුණ්‍යවන්ත දෙපළක් රජ කුමාරී කුමාරිකාවක් බරණස රාජ්‍ය රුමකම් කියන දෙන්නෙක් ඒ නිසා බොහොම හොඳින් රැක බලා ගන්න කියලා මතක් කරලා මේ දරුවන්ව බාර දුන්නා. ඉතින් මේ දරුවන් සෙල්ලම් කරද්දී අනිත් ළමයින්ට පහර දෙනවා. ඒ පහර දෙනකොට ළමයි අඬාගෙන ගිහිල්ලා තමන්ගේ මව්පියන්ට කියනවා මෙම ගැහුවයි කියලා. අනාථ දරුවෝ ගැහුවා කියලා. මව්පියෝ නැහනේ. ඉතින් ඒ නිසා මේක අය වර්ජනය කරන්න ගත්තා. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්න ගත්ත සෙල්ලම් කරන්න එන්නේ නැතුව. එසේ වර්ජනය කළ බැවින් වජ්ජී වජ්ජී කියන පළවෙනි නම ඇති වුණා. වර්ජනය කරන අර්ථයෙන් වජ්ජී. දෙවනි අර්ථය සඳහන් කරනවා මේ ලිච්ඡවි කියන නම. මේ අයට ලිච්ඡවි කියන නමකුත් ඇති වුණා. මේ කුමාරයා කුමාරිකාව ආහාර අනුභව කළාම කුසදිහා බැලුවම බඩේ තියෙන දේවල් පේනවා. කාපු බීපු දේවල් පේනවා. ඒ කියන්නේ සියුම් සම ලිච්ඡවි කියලා පාලියෙන් විස්තර කරන්නේ ඒකයි. සියුම් විනිවිද යන සමක් මේ දෙපළට තිබිලා තියෙනවා. ඒ ඉස්සාගෙන ලිච්ඡවි කියලා. එතකොට මේ අය වජ්ජී නම් වුණා, ලිච්ඡවි නම් වුණා. පස්සේ මේ දෙපළ ඒ දෙන්නටම විවාහ කර දුන්නා. තරුණ වයසේ අවුරුදු 16ක් වගේ වෙද්දී වැඩිවියටපත් උනම් කුමාරිකාව. ඒ කුමාරයට මේක ඉස්සර සිරිතක්. දැන් අපේ රටේ එහෙම නැහැ. අපි අතර එහෙම සිරිතක් නැහැ. ඒ කියන්නේ නංගිලා අයියලා කසාද බඳවන් නැහැ. නමුත් අතීතයේ දඹදිව ඔය කිඹුල්වත්පුරේ නැත්තම් කෝස් කිඹුල්වත්පුරේ ඊළඟට කෝලිය ජනපදයේ මේ දෙකේ විස්තර කරන්නේ එහෙමයි. සාක්‍යයන් විවාහ වුණේ නංගිලස් සමග. සාක්‍ය හැදුනේ එහෙමනේ. එතකොට කෝලියත් එහෙමයි. කෝලිය පරපුරයි දෙකම සම්බන්ධයි. ඉතින් එතන පැහැදිලිව පේනවා විවාහ වීමේදී අතීතයේදී සමහර විට අයියා නංගි විවාහ වෙච්ච බව ඒ බව විස්තර කරනවා. නන්ද ස්වාමීන් වහන්සේගේ විස්තරෙත් Tamange නැගණිය විවාහ කරගන්න හිටපු බව ඒ ජනපද කල්යාණී. නමුත් දැන් ඒක සිරිතක් වශයෙන් පවතින්නේ නැහැ ලෝකේ. ඒක දුසිරිතක් වශයෙන් සලකනවා. නමුත් විශාලා මහනුවර ප්‍රධාන රජකුමාරයාත් රජකුමාරිකාවත් දෙන්නම අයියයි නංගි. ඉතින් මේ දෙපළ විවාහ වුණාට පස්සේ මේ අයර නිවුන් දරුව ලැබිලා තියෙනවා 16 වතාවකදී 30 දෙන්නෙක් ඔය විදියට. ගෑනු ළමයි 16යි පිරිමි ළමයි 16යි. ඒ අයත් පසු යම් කාලයක විවාහ වුණාට පස්සේ ඔය විදියටම දරුවන් බිහි වුණා. මේ දරුවන් බිහි වෙමින් වරින් වර මේ රාජධානිය ඉතාම විශාල වුණා. යොදුන යොදුන් දෙක යොදුන් තුන ආදී වශයෙන් ගිහිල්ලා යොදුන් සිය ගණනින් මේ රාජධානිය පැතිරී ගිය බව භාග්‍යවතුන් වහන්සේගේ සමයේ සඳහන් වෙනවා. වරින් වර විශාල වූ අර්ථයෙන් විශාලා මහනුවර නම් වෙනවා. එසේ විශාල මහනුවර නම් වෙච්ච මේ නගරේ රජවරු භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපි දන්නවා තුම්බියක් ඇති වෙලා අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය, රෝග බිය ආදී බිය වලින් සංසිඳව ගත්තෙත් භාග්‍යවතුන් වහන්සේමනේ. රතන සූත්‍ර දේශනා කර. ඉතින් මේ කියන නගරේ හිටියා 7707ක් රජවරු, යුව රජවරු සියල්ලම බිසෝවරුත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා පරිනිබ්බාන සූත්‍රයේ තුල සඳහන් වෙනවා විශාලා මහනුවරදිම යම්කිසි භික්ෂුවක් තවුතිසාවැසි දෙවියෝ දැකලා නැත්නම් මේ ලිච්ඡවි රජකුමාරවරු දෙස බලන්න කියලා. ඒකෙන් පේන්නේ මොකද්ද? ඒ තරම්ම සියුමැලි සමක් මේ රජකවරුන්ට තිබිලා තියෙනවා. දෙවියෝ හා සමානයි කියනවා. ඒ තරම් ලස්සනයි. එහෙම සැප විඳපු සුවසේ වාසය කරපු රජ පරපුරක් සමෝහ ආණ්ඩුවක් අපරිහානි ධර්ම හතකින් යුක්තයි. සමගිව රැස්වීම, සමගිව විසිරියාම්, නොපැනවූ නීති නොපැනවීම, පැනවූ නීති නොකඩකොට රැකීම, කුල කාන්තාවන් ආරක්ෂා කිරීම, නොපැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ පැමිණීම අපේක්ෂා කිරීම වැනි මේ අපරිහාන ධර්ම ඕන රටක් පිරිහෙන්නේ ඔය ධර්ම රකින්නවනේ. ඒ හත රැක්ක පසුව තමයි මගධ අමාත්‍යවරු දෙන්නේ සුනීත වස්සකාර කියන දෙන්න භාග්‍යතුන් වහන්සේගේ මේ ගැන දැනගත්තා. පරිනිබ්බාන සූත්‍රයේම වෙන්නේ මේ විස්තරය.
මේ නගරයේ කවදාවත් යටත් කරන්න බෑ. එකක් තමයි හේතු සමගි. අර එක මවකගේ දරුවෝ වගේ. මොකද ඒ හේට හේතුව මේ પરම්පරාව ආරම්භ වුණේම අයියාගේ නංගිගේ විවාහයෙන්. ඒ කියන්නේ කොහෙන්වත් මිශ්‍ර වෙච්ච පරපුරක් නොවේ. ඒ නිසා ඔවුන්ගේ හැඟීමක් තිබුණා මේ අපිමනේ අපේම අය පිටින් කවුරුත් නැහැ. ඒ නිසා ඔවුන් අතර වාද විවාද තිබුණේ නැහැ. ඉතින් එවැනි රාජ්‍යයක යුද්ධකින් දිනන්න බෑ. බොහොම ශාස්ත්‍රීය රාජ්‍යයක් යුද්ධෙන් දිනන්න බැරි නිසා ඔවුන් කල්පනා කළා මිත්‍ර ભેදයෙන් තමයි මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ කේලම් කියලා කොටවන්න ඕන. චරපුරුෂයවල ඇතුළට කේලම් කියලා ඔවුන් ඔවුන් ભેද කරන්න ඕන. අන්න එහෙම තමයි මගධ රාජ්‍යයේ අජාසත් රජතුමා පසුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ විශාලා මහනුවර යටත් කරගත්තා. ඒ හැම දිනාම ඝාතනය වුණයි කියලා විස්තර කරනවා. එම නිසාමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩිද්දි විශාලාවෙන් පිටත් වෙද්දි මුළු ශරීරයම හරවල විශාලා මහනුවර දෙස අනුකම්පාවෙන් බැලුවේ. අනේ භාග්‍යවතුන් වහන්සේ අන්තිම මොහොතේ හරි අපි දිහා බැලුව නොවේද කියලා ඒ අයට සිහි වෙනවා. සිහි වෙලා තමයි අය මරණයට පත් වෙලා සුගතී පතුන බවයි විස්තර වෙන්නේ. එවැනි භාග්‍යවතුන් වහන්සේගේ ඇල්ම බැල්ම තිබිච්ච නගරයක්, එවැනි නගරයක හිටපු එක රජ කුමාරයෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා බලවත් ශ්‍රද්ධාවෙන් සිත පහදවාගෙන මේ බුදු සසුනේ පැවිදි වුණා. පැවිදි වුණේ මේ ගිහි කාමයන් තුච්චයි දුකයි මේවයින් ඇති පළක් නැහැ. බොහොම අවබෝධයෙන් තමයි ඒ කාලේ පැවිදි වුණේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පිළිවෙල කතාවක්, දාණය ගැන දාන කතා, දන් දීමේ ආනිසංස, දන් දීමේ තියෙන වටිනාකම, තමන් සතු දේ දීමෙන් ලෝභ සිත දුරු වෙනවා. ඒක ලබන කෙනාට ආයුෂ වර්ණ සැප බල ලැබෙන ආහාර දානයක් නම් වෙන දෙයක් ලැබුණත් සතුටු වෙනවා කෙනා. ඒක පිනක් වෙනවා. ඊට සග්ග කතා. දාන සීල ඊළඟට සග්ග දන් සිල් භාවනාවල් වලින් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ඒ තමයි සුගති උපතීම. සුගති උපතක් ලැබෙනවා කියන ස්වර්ග කතා. ඒ කියන්නේ දැන් පින් කරපු අය සක්විත රජ වෙනවා. සිටු සම්පත් ලබනවා. රාජ සම්පත් ලබනවා. දිව්‍ය ලෝකයේ දෙව්ලොවට අධිපති සක්දෙව් රජ පදවි ලබනවා. එවැනි මහේසාක්‍ය සම්පත් ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඊළඟට ඒ ස්වර්ගය පවා බුදුරජාණන් වහන්සේ කොහොමවත් නතර කරන්නේ නැහැ දේශනාව. නැසේ තව ඉස්සරහට ගෙනියනවා. ඒ ස්වර්ගය වුණත්, ඒ දෙව්ලොව වුණත්, ඒ මනුලව වුණත්, මහා රාජ්‍ය සම්පත් වුණත්, සක්විති රජකම් වුණත් කවදා හරි නැති වෙලා යනවා. කාමාණං ආදීනව ලැබිච්ච දේ නැතිවීම දුකයි. දෙව්ලොව 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු හිටියත් අන්තිම දවසේ දුකයි. චුත වෙන්න වෙනවනේ. දැන් ලොකු සැපයක් ලැබිලා ඒක නැති වෙනකොට කොහොමත් ලොකු දුකක් තමයි උරුම වෙන්නේ. ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරේ දුකයි කියලා එක පැත්තකින් දේශනා කරලා තියෙන්නේ. කොච්චර සැප ලැබුණත් අවසාන කොන දුක නිසා. ඒ සැප සියල්ලම නිත්‍යයි සැපයි නම් ආත්මයි නම් භාග්‍යවතුන් වහන්සේ නිවනක් පණවන්නේ නැහැ. නිවන ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද හැම පැත්තෙම හොඳයි, නැති වෙන්නේ නැහැ, දිගටම තියෙනවා. එහෙම කිසිම සැපයක් නැහැ. සියලුම සැප නැති වෙනවා. බ්‍රහ්ම ලෝකයේ තියෙන බ්‍රහ්ම සුවේ පවා කල්ප ගණනක් ගිහින් හරි නැති වෙනවා. කල්ප වශයෙන් ওই කල්ප 2, 4, 8 කොහොම වැඩි වෙනවනේ බ්‍රහ්මයන්ගේ සැප. උපරිම වශයෙන් තියෙනවා නේව සංඥා නා සංඥායතන අරූපී බ්‍රහ්මයන්ට ඒක සිත වැඩ කරනවා, කය වැඩ කරන්නේ. ඒ තැන්වල රූපය වැඩ නොකරන නිසා නිශ්චලව ඉන්නම බොහොම සංසිඳුණු තැනක්. කිසිම දුකක් නැහැ. කිසිම දුකක් නැතුව මේ බ්‍රහ්ම රාජෝ මහා කල්ප 84,000ක් වාසය කරනවා. ඒ මහා කල්ප 84,000ක් වාසය කරන වෙලාවේ අපිට තේරෙනවා දුකක් නැහැ. හරියට නිවන් දැකලා වගේ. හැබැයි අර 84,000 ගෙවිච්ච දවසේ චුත වෙලා ආයෙත් පහළට වැටෙනවා. එහෙම වැටිච්ච අය සමහරට නිරේපවා යනව අවසානයේදී. ප්‍රේතයෝ බවට පත් වෙනවා. එහෙම නොගියපු කෙනෙක් නැහැ කියනවා මේ ලෝකේ. බවාග්‍රේ දක්වා මිත වඩපු අය තවත් කලෙක ඉන්නවා අවීචි මහණිදේ. ඒක තමයි ස්වභාවය මේ සංසාරේ. ආන්නේ ආදීනවය ඊතාමත් මැනවින් සාමාන්‍ය කෙනෙකුට ඉතා ගන්න බැරි විදියට සර්වඥතා ඥානලාභී ලෞතර බුදු කෙනෙක් මැනවින් වර්ණනා කරනවා. මොකද්ද වර්ණනා කරන්නේ? සංසාර දුක. කාමයන්ගේ තුච්ච බව, දුක් බව, කාමාණං ආදීනව කතා.
එහෙම ආදීනව කියනකොට ඒ අහන කෙනා කොහොමත් ප්‍රඥාවන්තයෙක්ටනේ දේශනා කරන්න ලෞතුරා බුදු කෙනෙක් කවදාවත් සාමාන්‍ය අපි වගේ හැමෝටම බණ කියන්නේ නැහැ. දැන් අපිට ඥානයක් නැහැනේ මෙයාට කියන්න ඕනද මෙයාට කියන්න ඕනද නැද්ද අපි ඉතින් හැමෝටම කියනවා. අපි රේඩියෝ එකෙත් කියනවා රෙකෝඩ් කරලා දැම්මම ඉතින් ඔක්කොටම අහනවනේ. ටීවී එකෙත් කියනවා ඔක්කොම අහනවා. අවුන කෙනත් අහනවා එපා කෙනත් අහනවා තේරෙන කෙනත් අහනවා තේරෙන්නේ නැති කෙනත්. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ දේශනා කළේ ප්‍රඥාවන්තයන්ට පමණමයි. ප්‍රඥාවන්තයන් තෝරා බේරාගෙනම උන්වහන්සේ වචන පාවිච්චි කළේ. කවදාවත් නිස්කාරණේ කතා කරලා නැහැ කාටවත්. මුග්ධයන්ට ධර්මය නොවැටහෙන අයට වටිනාකම් නැති අයට භාග්‍යවතුන් වහන්සේ වචනයක්වත් කියන්නේ නැහැ. මොකද වැඩක් නැති නිසා. නිස්කාරණ කතා නැහැ. ඒසා උන්වහන්සේ දේශනා කරන්නේම මේ කාරණේ ප්‍රඥාවන්තයන්ට නෙති. එයා මොකද කරන්නේ? තේරෙනවා දැන් ලැබෙනවා කිව්ව සැප. ඒ මොහොතේම සතුටක් දීලා දුකක් දුන්නා වගේ ඒකේ දුකක් කියලා දෙනවා. හොඳට සතුටින් හිටියා පින් කළා මේවා ලැබෙනවා සක්විති රජ වෙනවා හැබැයි වැඩක් නැහැ මොකු ඒව නැති වෙලා යනවා. ඒක එතනම තීරුම් කරනවා. දේශනාවත් ඇතුළෙම තීරුම් කරනවා. එතනම සතුට වෙනවා එතනම කලකිරෙනවා. දැන් තීරණ මේ කාමයෝ කියන්නේ මස් වැදලි වගේ. ඇට සැකිලි වගේ. මේ ගිනි අඟුරු වලවල් වගේ. තන හුලක් වගේ ඔය හුලුවත්තක් අල්ලන් යනකොට අත පිච්චෙනවා වගේ හරිම බයෙන් සැකෙන් දුකෙන් තමයි ගොඩක් වෙලාවට කාමයන් වැඩි කෙනා ඇසුරු කරන කෙනා ජීවත් වෙන්නේ. එතකොට ගිහි ජීවිතයේ තියෙන ඔන්න ඔය ස්වභාවය. ඒක මේ බණහන අය හොඳට දන්නවා. විවාහ ව්‍යාපාර කරන්න ඕන, රැකියා කරන්නට ඕන, අඹදරු පෝෂණය කරන්නට ඕන. පොඩ්ඩක් නැත්තම් බැනුම් අහන්න වෙනවා, සමාඩ ගුටි කන්නත් වෙනවා. මේ ඔක්කොම මේ ජීවිතේ තියෙනවා. අවු වේලෙන්න වෙනවා, වැස්සේ තෙමෙන්න වෙනවා. අනතුරු වලට භාජනය වෙන සතුරන්ගේ පහර දීම වලට ලක් වෙන්න පුළුවන්. අනවින කොඩි වින පවා කරනවා. මේ සියල්ල මැද දත්තිස් දෙක මැද දිව වගේ හරි පරිස්සමෙන් තමයි කාම ලෝකේ විශේෂයෙන් අද වැනි කාලෙක මනුෂ්‍ය ජීවිතේ පවත්වන්න වෙලා තියෙන්නේ. දුක වැඩි. ඉතින් භාග්‍යවතුන් වහන්සේක සාමාන්‍ය විදියට තේරෙන්න ඒ ප්‍රඥාවන්තයට කියා දෙන අද වගේ ලොකුවට කියන්න ඕනේ නැහැ. ටිකක් කියනකොට මේ ඇත්තන්ට එදා තේරුණා. මේක වැඩක් නැති එකක්. මේක මහ දුක. මොකද පැවිදි වුණේ මේ දුගී දුප්පත් අයම නෙවෙයිනේ. මහා රජවරුනේ පැවිදි වුණේ, සිටුවරු පැවිදි වුණේ. ඇයි? සැප නැතුව නෙවෙයි. ඒකේ යථා ස්වභාවය දැක්ක කවදා හරි මේක අහිමි වෙනවා. අහිමි වෙන සැපයක් අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක දැක්ක ඒ ප්‍රඥාවන්තයා, ඒ තරුණයෝ. ඒක නිසා තමයි රජ සම්පත් අතහැරලා ඔය බද්දවග්ගිය කුමාරවරු කියන්නේ රජ කුමාරවරු 30ම මහාන වුණා, රහත් වුණා පසුව. ඉතින් ඒ වගේ මහා කප්පින රජතුමා යසකුල පුත්‍රයා කියන්නේ දුප්පත් අය නෙවෙයිනේ. මහා සිටුවරු. ඒ එතුමාට යසකුල පුත්‍රයාටත් තිබිලා තියෙනවා රම්මිසුරම්මිසුබ මාලිගා වැනි මාලිගා තුනක්. ඒ තුනේ බොහොම ඉඳුරන් පිනවමින් කාන්තාවන්ම පිරිවරාගෙන වාසය කරලා තියෙන්නේ. දැන් කොච්චර පිරිවරන් හිටියත් කාමයන් පරිපූර්ණ වෙන්නේ පින නිසානේ. ඒතර ප්‍රඥාවත් ඇති වෙනවා ඒ පිනෙන්ම. එතකොට යාරට ඒ විදිහේ ධර්මයක් ඇහිච්ච ගමන් එහි ආදීනව ප්‍රකට වෙනවා. ඒ කියන්නේ අපිට වගේ මේ ආදීනව දැකලා නෙවෙයි. දැනිලත් නෙවෙයි. අපිට නම් හොඳට ඇඟට දැනෙනවනේ දැන් දුක. අසනීප තියෙනවා, වසංගත තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ණය තියෙනවා. අපිට දැනෙනවා. හැබැයි රජවරුන්ට එහෙම අත්දකින්න ලැබුණේ නැහැ ජීවිතේ. නමුත් ධර්මය අහනකොට ඒක සත්‍යයි. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ බොරු වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම ඉෂ්ට වෙනවා. ආන්නේ විශ්වාසයේ ඒ ඇදහීම ඒ අයට තිබුණා. බුදුරජාණන් වහන්සේ අම්සේද දේශනා කරන්නේ ඒ එසේම වෙනවා කියන විශ්වාසයෙන් තමයි ඒ ඇත්ත ඔය පිළිගත්තේ. එහෙම ආදීනව කියනකොට ඕකාරයේ සංකිලේසේ කෙලෙසෙන බව කියනකොට හිත කෙලෙසනවා. මේ ප්‍රභාස්වර හිත පංචකාමයෝ නිසා ඇවිල්ලා යනවා. රාගයෙන් බරිත වෙනවා, දේශයටපත් වෙනවා, මිනී මරුවෝ වෙනවා, අපරාධකාරයෝ වෙනවා. කොහොමද වෙන්නේ? මේ කාමය නිසා. නම් කාම මායා චාලාවේ පැටලිච්ච කෙනෙක්ට සාන්තියක් නම් හොයන්න බෑ. දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ මෙහෙණින් වහන්සේලා උපාසක උපාසිකාවෝ මෙහි භාවනා කරගෙන සැනසෙල්ල ඉන්නවා. නමුත් මේ බණහන් අපේ මහත්තුරුන්ට කිව්වොත් උපාසක මහත්තුරු දවසට පැය 4-5ක් භාවනා කරන්න කියලා gedara ඉඳන් කරන්න බෑනේ. විවේක තිබුණත් බෑ. ඇයි මේ ප්‍රශ්න ඔළුවේ තියෙන්නේ? පුදුම විදිහේ කලබල ගතියක් ගිහි ජීවිතේ තියෙනවා. ඉතින් සමහරට අර තනියෙන් ඉන්න අයන ගෙවල් වල සමහර අපි දාන උපාසක අම්මලා ඉන්න. ඒත් මොකද්ද තියෙන්නේ? පොලේ යන්න ඕන, බඩු ගේන්න යන්න ඕන, කෑම හදා ගන්න ඕන. ඔය මේ තියෙන සුවේ විවේකයල් නෑ.
ඒත් වැඩෙන්නේ නැහැ. ඒ පරිසරයේ භාවනා වඩන්න සුදුසු පරිසරය නොවේ. නමුත් සමහර අය ඉතින් උත්සාහ කරනවා කොහොම හරි වැඩේ කරගන්නට. එහෙමයි ඉතාලම සුළු පිරිසයි ඉන්නේ. අනිත් හැමෝම අර අඹදරු පෝෂණේ රැකී ආරක්ෂා කටයුතු වල ව්‍යාපාරවල නියුක්තව ඉන්නවා මිසක මේ සුවය ලබන්න බෑ. ඒක නිසා එතන ආදීනව බහුලයි. නෙක්ඛම්මේ ආනිසංසේ. එතකොට කියා දෙනවා ඔය කාමයන් දුක නම් කාමයන් බිය නම් හරියට බියයි කියන්නේ සර්ප හිසක් වගේ. මේ කාමය පළපිරිච්ච රුකක් වගේ. ඇයි ගහක පළපිරුණාම අඹ ගහක් වගේ ගත්තාම අඹ ඉදුණාම නිකන් තියන්නේ නැහැනේ. පොළු ගහනවා, ගල් ගහනවා, අඹ කඩනවා, කොළත් කැඩෙනවා, අතුත් කැඩෙනවා. ආන්නේ වගේ තමයි ගොඩක් ධනය තියෙනකොට, නොයෙක් විදිහේ සම්පත් තියෙනකොට තමන්ට අනතුරු බහුලයි. ඒවා පැහැරගන්න බොහෝ දෙනා මඟ බලනවා. ඒ නිසා මේ කාමයන් වැඩිවීමත් දුකක් වශයෙන්, ඒකේ තියෙන බයක් වශයෙන් විස්තර කරනවා. ගින්නක් වගේ, මස් ලේ නැති ඇට සැකිල්ලක් වගේ. ඔය බලු පැටියෙකුට හම්බ වෙනවා මස් නැති ඇට කටුවක් විතර. ඒ කියන්නේ මස් ලේ නැති. හොඳට ලියලා මස් කඩේක මස් ටික අයින් කරලා කටු විසි කරනවානේ. ඊට පස්සේ බලු කුක්කට අහුණා, මුට තියෙන්නේ මේකේ මස් තියෙනවා, මේක අරන් ගිහිල්ලා ඒ පැත්ත හරවනවා, මේ පැත්ත හරවනවා, ලෙව කනවා, හපනවා, විකනවා, මොනව කළත් මූට ඇති රසයකුත් නැහැ. ඔතන වෙන්නේ මේ සතාගේ විදුරු මහ අර මස් කට්ටට තුවාල වෙනවා. තුවාල වුණාම උගේ ලේ රසම ඌට දැනෙන මස් රස වගේ. ඉතින් මේක හපලා හපලා අන්තිමට තමන්ට මේක පරිස්සම් කරගන්නත් ඕන නිසා ගොඩක් වෙලාට බල්ලු කරන්නේ පොඩි වලකුත් හාරලා කකුලෙන් ඔක වල දාලා තමයි යනවයි කියන්නේ. ඕන්න බලන්න අර බල්ලට තේරෙන්නේ නැහනේ මේකේ කටු විතරයි මස් නෑ, මේ ගිලෙන්නේ මගේම ලේ කියලා තේරෙන්නේ නැහනේ. අපිටත් එහෙම තමයි. මේ ලෝකේ මිනිස්සුත් කාමයන්ගේ අන්ධ වෙලා හැමදාම කරන්නේ එකම දෙයක්නේ. එකම කාම සේවනයේ දෙනවා, ඒක සැපයි කියලා, ඒක රසයි කියලා. හැබැයි වෙලා තියෙන මොකද්ද? දුකක්, වෙහෙසක්, විඩාවක් විතරයි විඳලා තියෙන්නේ. ආස්වාද අඩුයි. දුක බහුලයි. බහු දුක්ඛෝකෝ අයං කාමෝ බහු ආදීනවෝ. ආස්වාද අඩුයි. හැබැයි මෙහි බහු දුක්, බොහෝ දුක් තියෙනවා. බොහෝ ආදීනව තියෙනවා. බොහෝ විපත් තියෙනවා. සැප අඩුයි, දුක වැඩි. අල්පෝ ආස්වාද තියෙන. අප්පා සාදෝ දුකා කාම. එහෙමයි තියෙන දේශනා. ආස්වාද අඩුයි, අප්පා සාදා. දුකා කාම, කාමය දුකයි. ඉතින් මෙහෙම දේශනා කරන මොනවට දේශනා කරපු ධර්මයක් නේ අපිට තියෙන්නේ. ඉතින් මේ ධර්මය ඇහෙනකොට අර වාසනාවන්ත කුල පුත්‍රයාට එයා කල්පනා කරනවා කොච්චර දුකකද අපි ඉන්නේ නම්. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ඕක අතහැරපු තැන සැපයි. ඒ කොහෙද? නෙක්ඛම්මේ ආනිසංස, පැවිද්දේ සැප. නෙක්ඛම්මේ ආනිසංස පේනවා. බලන්න වැඩි දුර යන්න ඕනේ අපිට. බලන්න පුළුවන් මේ මෙහෙණින් වහන්සේලා දිහා බලන්න උපාසිකාව, ස්වාමින් වහන්සේලා දිහා බලන්න උපාසක මහත්තුරු, කොණ්ඩේ බාල, රැවුල කපල, සිවුරක් දරාගෙන බොහෝම සැපට ඉන්නවා. මෙහෙණින් වහන්සේලාත් අර ඉතින් කොණ්ඩේ බාල, විශේෂයෙන් කාන්තාවක් කොණ්ඩේ ගැපුවම හරිම පහසුයි. මේ කොණ්ඩේ පෝෂණය කරන්න ඕන. මේක හැඩයි. මේක සාමාන්‍යයෙන් කියන පංච කල්යාණින් එකක්. විශාකා වැනි උත්තමාවියන්ට, ඒ කුමාරිකාවරුන්ට, පින් නැති අයට මේ කේශ කල්යාණි තිබුණයි කියනවා බිම ගෑවෙන තරම්. ඒතර දැන් උනත් වවන්න බලන බිත්තර දාලා, පොහොර දාලා, ඔය නොඑක් වර්ගයේ බෙහෙත් වර්ග ගල්වල බලනවා මේක වවා ගන්න. මොකටද වවන්නේ? හැඩට ඉන. නමුත් මේක යම් කිසි කලක සුදු වෙනවා. එතකොට කවුරුවම් මේක දිගයි කියලා ප්‍රශංසා කරන්නේ. මේක ගඳ ගහන එකක්, පිළිකුල් වෙන එකක්. හැබැයි මෝඩ ජනතාව මේක ආස්වාදනය කරනවා හැඩයි ලස්සනයි කියලා. සමහර පිරිමි අය කාන්තාවන්ගේ කොණ්ඩේ දැකලා රැවටෙනවා. ඒකේ කුණප බව දන්නේ නැහැ, ගඳ බව දන්නේ නැහැ. නමුත් ඒ බිරිඳගේම කෙස් ගහක් බත්තේක වගේ තිබුණම අන්න කියන පිළිකුල් කියලා. එතකොට තේරෙනවා. හැබැයි ඒක කොණ්ඩි තියෙනකන් ඔළුවේ තේරෙන්නේ ඒක සුවඳයි කියලා දැනෙනවා, ඒක ලස්සනයි කියලා දැනෙනවා. ඊට පස්සේ උකුණු ඉන්න සමහරට, මේ උකුණු ඉන්න කොටුණත් ඒක කරදරයක්. ඊට නෑවට පස්සේ වේල ගන්න ගියාම කරදරයක්. පීරන්න ඕනේ, පීරද්දි සමහරට ගේ පුරාම කෙස් වැටෙනවා. ඉතින් මේ වගේ මහා දුකක් අර සැපයි කියලා විඳිනවා. ඉතින් මේ මෙහෙණින් නාසල කරේ මොකද්ද? අර දුකක් වන කොණ්ඩේ කපලා දැම්මා. මේක අපිට තමයි දුකයි කියලා තේරෙන්නේ, මන් දන්නේ නැහැ මේ අයට තේරෙද්දි කියලා. කොහොම නමුත් ඒක කැපුවා. ඒක බාලම දැම්මා. දැන් ඒක කුණෙක්වත් නැහැ. රෑ 12ට උනත් නාන්න පුළුවන්. ඇයි? වේලන් එකක් නැහැ.
සනීපයි සුවසේ නිඳ යනවා නිදා ගන්න ගියත් පහසුයි එතකොට මේක තමයි නෙක්කම් මේ මම කිව්වේ සුළුම සුළු ආනිසංශයක් මේක පොඩි එකක් මේක එළියට පේන නිසා මම මේ මතක් කළා දැන් දාන දෙන්න ආවේ ඒ දාන දෙන්න ආවේ ආර්ය මහා සංඝරත්නයට මේ මේ මෙහෙණින් වහන්සේලාට ඉතින් ඒ ඇත්තෝ විඳින සැපත් අපි දැනගෙන එපායි දාන දෙන්න එනිසා මේ මාත්‍රිකාව වටින මාත්‍රිකාව ගොඩාක් කරුණු කියන්න පුළුවන් ඉතින් මේ ඇත්තෝ හොඳට අහගෙන මේවා හිතට ගන්න සතුටු වෙන්න කොයි වෙලාවකවත් දුක් වෙන්න එපා අපිට ඒ වගේ දෙයක් ලැබුණේ නැහැ කියලා ඒ ගැන කලකිරෙන්න එපා මතුමත්යේ හෝ ඒ සැප ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න දැන් දෙපෙන්නේ විවාහ වෙලා ළමයි ඉන්න කට්ටියට මේක කරගන්න අමාරුයි නමුත් සමහර අය වල්පනා කරන 60 දී හරි මම මේ ගමන යන්න ඕන 60 දී කියලා හිතන්නේ වීරේ මදි නිසා දැන් වීරේ තිබුණත් අපි කොච්චර බණ කිව්වත් අවුරුදු 7 8 10 12 ඔය අවුරුදු 18 වුණත් ළමයි ඉන්න අම්මලට හරි අමාරුයි තාත්තලටත් එහෙමයි ඉගෙන අතහැරගන්න බෑ ඒ මොකද ඒ දරුවන්ගේ අනාගතේ බලන්න ඕන උගන්නන්න ඕන ඉතින් මේවා සම්මුතියේ ලොකු ප්‍රශ්න මේවා ඉතින් නමුත් අපි සැරට බණ කියනකොට කියන අද මැරුණොත් මොකද වෙන්නේ හෙට මැරුණොත් මොකද වෙන්නේ ඉතින් අර කට තියෙන උපාසක මහත්තුරු කියනවා ඒ හාමුදුරුවනේ මැරුණොත්නේ තාම මැරුණ නැහැ නෝයා කියලා කියනවා ඉතින් ඒක තේරෙන්නේ නැහැ අපි දැන් කියන එක නෙවෙයි යාළුවෝ යාළුවෝ හිතන්නේ මේ මැරුණොත් කියන්නේ මේ මැරෙනවයි කියලා කල්පනාවක් තමයි යාළුවකට තියෙන්නේ නමුත් අපි හිතන්න ඕනේ අද මැරුණොත් හෙට මොකද වෙන්නේ එහෙම කල්පනාවකට ආවත් අර තියෙන දරුසෙනෙහස නිසා බැඳීම නිසා කාමාස්වාදේ නිසා සත්‍යය හැමදෙස්සෙම පැටලෙන්නේ දුකේ මේ සැප තියෙනවා හැබැයි ගන්න හිතෙන්නේ නැහැ අර දුකේම ඉන්න තමයි ආස හරි රසයි දුක පැනෙන රසයි ඒක වචනකින් කියන අපේ සමාජයේ පැමිණි දුක් පැන රසයි කියනවා ගායකයෙකුත් කියලා තියෙනවා මෙහෙම මගේ නිවන මගේ පැල්පතයි ඒ දුකේ බැඳෙන්න ඕන වචන තමයි තියෙන්නේ මගේ ජීවිතේ මගේ පවුල මගේ ගෙදර මං එළියට ගියත් මම උත්සාහ කරන්නේ කොයි වෙලාවෙද මේ දරුවෝ බලන්න මගේ නෝනාව බලන්න ගෙදර යන්නේ ආන්න එහෙම සංකල්පනාවක ඉන්නකම් එයාලට සැප වෙන්නේ කාමයෝ මිසක් නිවන නෙවෙයි මේ කෙස් බාගෙන පැවිදි වෙච්ච අපිට තමයි නිවන සැප ඉතින් අපිට බණක් කියන්නකෝ වෙන කියන්න දෙයක්වත් නැති නිසා අපිට තියෙන සැපේම තමයි අපි කියන්නේ වෙන්නේ ඉතින් වෙන කියන්න දෙයක්වත් නැහැ නැති දුකක් ගැන කියන්නත් බෑනේ ඉතින් ඒ නිසා 60න් හරි 65න් හරි 70න් හරි ආවනම් කොණ්ඩේ කපාගෙන යන්නට නිවන් මඟ එයා සැප විඳින කෙනෙක් සුවසේ නිින්ද යන කෙනෙක් සුවසේ අවදි වෙන කෙනෙක් නොඑක් විදී ආභරණ ගලවලා දාලා නොඑක් විදී ඇඳුම් වර්ග ගලවලා දාලා එකම කසාවත පුරවාගෙන තමන් සැහැල්ලු වෙනවා සංසුන් වෙනවා ඊළඟට අර ගෙවල් වල තියෙන බාධක දරුවන්ගේ ප්‍රශ්න ගමේ ප්‍රශ්න සමතිවල ප්‍රශ්න සීට්ටු ප්‍රශ්නනේ ඒවත් තියෙනවනේ එතන මාරයි කියන සීට්ටුවක් දැම්මහා මුදුරුවනේ මාස 3න් තමයි අතට එන්නේ ගානක් ඒක අරගෙන එන්න දැන් මහන වෙන්න ඉන්නේ හැබැයි සීට්ටුව දාලා ඉන්නේ සීට්ටුව ඇදෙනකන් ඉන්න ඕනේ ඉතින් පේනවනේ ප්‍රශ්නේ ඉතින් ඔය ප්‍රශ්න ගමේ ප්‍රශ්න සමාජ ප්‍රශ්න යුතුකම් ඔය විදි ගොඩාක් දේවල් වල මේ මිනිස්සු හිර වෙලා ඉන්නවා හැබැයි පැවිදි වෙන්න එන කෙනා ඒ සියල්ල අත්හැරලා ඉන්න ඕන ළමයින්ගේ ප්‍රශ්න ගෙවල් වල ප්‍රශ්න වැටම අයින් අපිට අදාළ නැහැ ඒවා අපි පැවිද්දෝනේ අපි කියන්න තියෙන අපිට නම් වැඩක් නැහැ ඒවයින් ඔහෙලා වැටවල් ගහගෙන ඔහෙලා ඔයලගේ ජීවිතේ ගෙවා ගන්නවල අපිට නම් වැඩක් නැහැ ඒවා මොකද අපිට නිදහස ඉන්න කැලයක් හම්බ වෙලා තියෙනවා අපේ සංසාරේ පිනට හොඳ කැලයක් අලිත් ඉන්න කැලයක් අපිට හම්බ වෙලා තියෙන. හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ශාන්තයි. ප්‍රණීතයි. එතකොට මේ ශාන්ත ප්‍රණීත බව නැති වෙලා යනවා පැවිද්දෙක් වුණත්. එයා ආයෙමත් අර ගිහි ජීවිතේට නැත්තම් ගිහි කෙවල් වලට ඔළුව දාන්න ගත්තා. ඒ ඔළුව දානකොටම එයා දුක තමයි බාරගත්තේ. ඔය අයින් වෙලා ඉන්න ලැබෙන තරමට සැපයි. ඉතින් ඒක නිසා පැවිද්ද සැපේ මොකද්ද කියලා හෙව අපිට කියන් තියෙන්නේ සෑම දෙයක්ම අත්හැරීම තමයි පැවිදි ජීවිතයේ සැපේ. කොහෙන් හරි අල්ලගන්න ගියොත් මොකක් හරි හොයන්න ගියොත් අනේ දුකයි. ඇයි ඉතින් මේ වෙලාවටයි පීඩාවන්නේ? ඔය කියන දෙයක් අහන් ඉන්න ගියා. දැන් මේ පැවිදි වෙච්ච අය අපේ ඉතින් පැවිදි වෙන්න ආපු අයත් ඉන්නවා. ඉතින් ළමේ කතා කරත් මොකක්ද ඇති වෙන්නේ?
සෙනෙහස ඇති වෙනවා. එයාලගේ ප්‍රශ්නම කියන්නේ අනේ මම මේ භාවනා කළා අම්මේ මං දැන් සෝවාන් වුණා කියලා කවුරුවක් කියනවද? කියන්නේ නැහැ. එක්ක ඉඩමක ප්‍රශ්නයක්, එක්ක වැටක ප්‍රශ්නයක්, එක්ක තාප්පක ප්‍රශ්නයක්, එක්ක සල්ලි ප්‍රශ්නයක්. මොකක් හරි තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ පැවිදි සුවයත් නැති වෙලා අහිමි වෙලා යනවා අර මහා දුක් ඇති ගිහි ජීවිතයට අතපොවන්න යනකොට. ඒ නිසා අපි දැක්කේ නෑ වගේ, දැක්ක නොදැක්කා වගේ. උඹලා පෙර පව් කළ නිසා දැන් බර ඇදපල්ලා. අපි නම් පින් කළ නිසා ගැලවුණා කියලා අපි සතුටු වෙන්නට ඕන. අර ගොන්නු හදින්නේ හපුතලේ කන්දේ යන්නේ නේද? ඇඳපන් ගොනෝ කියලා කියන්නේ. ඇඳපන් ගොනෝ කියලා තමයි කියන්නේ. ඔය කසාද බඳිනකොට අපි දැන් දැකලා තියෙන වර්තමාන ඉස්සර නෑ. දැන් විල් බැරෝවේ තියලා තමයි මනමාලි දක්කාගෙන යන්නේ. ඒ කියන්නේ මනමාලයට දෙනවා ඇදපිය කියලා. මොකද්ද බර මනමාලයට දෙනවා. ඒ බරක් තමයි මේ බාර ගන්න. ඒක සංකේත ඉතා හොඳයි, සාර්ථකයි. අපිත් සතුටුයි. ඉතින් ඊට වඩා හොඳයි කරත්තයක් ඔය දක්කන්න දුන ඒත් හොඳයි. නමුත් ඔක තමයි වෙන්නේ. ඉතින් මේක හරි සතුටින් මම කියනවා. අපේ ස්වාමීන් වහන්සේලා සතුටු වෙනවා. මෙහෙණින් වහන්සේලාත් අනුමෝදන් වෙයි. හැබැයි ගිහි ජීවිතේ ඉන්න කෙනා අනුමෝදන් නොවේවි. මොකද එයා ඒක බාරගත්තු කෙනා නිසා. නිසා අපේ ආස්වාදයේ වෙනස අපි ඒක කතා කළා. නමුත් මේ දාන දෙන්න ආපු අය බය වෙන්න එපා. බර තමයි අදින්නේ. ඔක කාලයක් අදින්න වෙයි. මේ ජීවිතේ පිම්පිරුවේ නැත්තම් ලබන සසරෙත්, ලබන ජීවිතෙත් ඔය බරම තමයි අදින්න වෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. තම තමන් කරපු පිම්පව් අනුව තමයි විපාක විඳින්න වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මේ වර්ණනා කරගෙන ගියේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වෙත ඇවිල්ලා පැවිදි වෙලා වනසෙනසුනක නිදහසින ලැබෙනවා කියන්නේ විශාල පිනක විපාක වාරයක්. සමහරට පැවිදි වෙන තුරු සමහරට ඉවසILLක් නැහැ. නමුත් මම යෝජනා කරනවා මේ අපේ ආපු පිරිසට පැවිදි වෙන්න. බොහොම ඉන්න එක පවා සැපයි. එකම දේ අඩු සිවුර විතරයි. එකම දේ අඩු සිවුර විතරයි. ඒ සිවුර දරන්නට යම්කිසි හික්මීමක්, කාලයක්, කැපකිරීමක් තියෙන්න ඕන. එකපාරටම ලැබුණොත් මොකද වෙන්නේ? ගාණක් නැති වෙනවා. නිසා පැවිද්ද කියන්නේ තමාරු දෙයක් බව, ලබන්න බොහොම දුෂ්කර දෙයක් බව තේරුම් යන්නයි පුරාණ ආචාර්යයන් වහන්සේලා මේ පැවිදි අපේක්ෂකයන්ව හික්මෙව්වේ. පඩික්කම් හොදන්න දෙනවා, ඉඳුල් භාජනස් කරන්න දෙනවා, සමහරට බලු වෙඩියස් කරන්න දෙනවා. දැන් මෙහි අඩුයි තම ගල් දුවෙම හරියට තියෙනවා. ඔය වැලි මලුනේ තියෙන. දැන් මේ කැලේ නිසා මෙහි ඉන්න බල්ලෝ නම් කැලේට යනවා. ලොකු බල්ලෝ පොඩිය උන්දා නේද? මේ ගල් දුවෙම නෙවෙයි. උදේ වතට යනකොට බෝධි හැම තැනම ගොඩවල්. ඉතින් ඒකට වෙනම කප් හදලා තිබුණා. අර ලීයක් ගහලා ඔය ප්ලාස්ටික් තියෙන ගැලුම් කපලා ඒක ගහනවා ගන්නවා ගිහින් විසි කරනවා. ආයෙ ඉතින් මොන හය වහගෙන හරි මොකක් හරි කරලා කරන්න වෙනවා. ඉතින් ඒව කරලා තමයි පැවිදි වෙන්න ඕනේ. ඒ වයින් කරලා පඩික්කම් හොදලා ස්වාමීන් වහන්සේලගේ බැනුම් අහලා ඇනුම් පද අහගෙන ඔය ඔක්කොටම මුහුණ දෙන්නට ඕන. ආන්න ඒකයි පැවිද්ද ශක්තිමත් වෙන්න හේතුව. දැන් සමහර තැන්වල වර්තමානයේ පිරිස් වැඩි කර ගන්න ඕන නිසා සතියෙන් දෙකෙන් ගිහිපු ගමන් ওই තරුණ ළමයි මහාන කරනවා. ඉතින් දන්නේ නැහැ මහාන වෙලා කරන්න තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නයක් ආවට ඉවසන්න දන්නේ නැහැ. ඇයි හික්මීමක් ලබා දුන්නේ නැ මේ තරහට කරන නෙවෙයි. ඒ පැවිදි වෙන කෙනාගේ ජීවිතය අතිසාරතක වෙලා ඕන ප්‍රශ්නයක් ආවත් නොසැලී කඩා බිඳගෙන ඉස්සරහට යන්න තමයි මේ ආචාර්යයන් වහන්සේලා අපිව හික්මවන්නේ. නැත්නම් පොඩ්ඩ වෙන්න බෑ දුවනවා. වතුර නැති වුණාම නෑ මම ඉන්නේ මට වතුර නෑ මං යනවා යන්න. ලයිට් ගියොත් ෆෑන් එක වැඩ කරේ නැත්තම් ඒත් දුවනවා. එහෙම බෑ. ඒක මහානකම කියන්නේ කාටවත් පලියට ආපු එකක් නෙවෙයිනේ. අපිට පැමිණි විදියට ලැබිච්ච විදියට සතුටු වෙලා ඒක හදාගෙන අපි යන්න ඕන එක. ආන්න ඒක තමයි මේ හික්මවන්නේ. මාස 2 3 4 5 6 වශයෙන් හික්මනවා. සතුටු වෙනවනේ වැඩි මාස ගාණක් හික්මුණා කියන්නේ ආ වැඩි කාලයක් රඳනවා. අර සතියෙන් දෙකෙන් මහාන වෙච්ච කෙනාගෙන අපිට ඉතින් හිතන්න තියෙන එයාත් වැඩි කාලෙ ඉන්න එකක් නෑ. මොකද එයාට ලේසියෙන්ම ලැබුණා. ඊට පස්සේ හැමදේම බලාපොරොත්තු වුණා ලේසියෙන් ලැබේවා. කියනකොටම ලැබෙන්න ඕනේ. මොකද ගුරුහාමුදුරුවෝ අපි මහාන කළා. අපිට හැමදේම එහෙනම් දෙන්නත් ඕන. එතකොට ඒ විදිහේ සංකල්පන ඇති වෙන නිසා තමයි මේ ආචාර්යයන් වහන්සේලා විශේෂ ආරණ්‍ය සෙනසුන් වල විශේෂ ඉක්මීමේ ප්‍රතිපදාවක් දීලා ඒ අය සාසනයට ගන්නවා බොහොම වැදගත් විදියට. කික් මිච්ඡය විදියට නිකන් නහයට අහන්න නැති අය පැවිදි කරන්නේ නැහැ. බොහොම කීකරු
යමක් ඉවසන්න පුළුවන් උණුසුම් සීතල පීඩා කුසගිනි දරන්න දැන් ඒක රැයට කන්න නැතුව ඉන්න පුරුදු කරන්න එපා කුසගිනි දරන්නත් ඕනනේ ගිලම්පස නැත්තම් වතුර ටිකක් හරි බීලා ඉන්න තරම් එයා ශක්තිමත් වෙන්න ඕන ආන්න එහෙම කෙනා විතරයි පැවිදි කරන්නේ විශේෂයෙන් මේ වෙහෙරගල ආරන්නේ පිරිස අඩු වීම හේතුව ඒකයි මොකද අපි හරියට පදං කරලා තමයි ගන්නේ පදං නොවුනොත් ඉන්න බෑ මගදී පැනලා යනවා ඒක ඉතින් එනේ අපි දුක නෑ ඒ ගැන මොකද අපි දන්නා එනවා ටික කලක් ඉඳී පින මදිනම් අපිත් එක්ක ඉන්න තරම් පින මදින යන්න වෙයි මොකද මේක වරොත්තු දෙන්න පින තියෙන්න ඕන එහෙම වරොත්තු දෙන්නේ නැති තැන් ඕන තරම් ලංකාවේ තියෙනවා ගිහිල්ලා කාලා බීලා විනෝදෙන් රැටත් කාලා ඉන්නත් පුළුවන් සියලුම පංචකාම සේවන ලැබෙන තැන් තමයි වැඩිපුරම තියෙන්නේ මේ රටේ ඉතින් එහෙම කරන මහානකම එක ඇඟට දැනෙන එක නෙවෙයි කිසි ප්‍රශ්නයක් නැහැ ගෙදර හිටියා වගේම ඒවත් ලැබෙනවා අර කියන පහසුකම් ටිකත් ලැබෙනවා එතන හිත වැඩෙන්නේ නැහැ හැබැයි හිත වැඩෙන්නේ නැහැ ඇඟ වැඩෙනවා හරියට ගොනා වගේ මහත් වෙනවා බලිවද්දෝ ජීරති කියන්නේ සමහර හාමුදුරු හරි තඩි වෙනවනේ ඒ තඩි වෙන්නේ කනවා නිදා ගන්නවා කනෝ නිදා ගන්න කිසි වැඩක් නැහැ මිදුලක් අතු ගන්න නැහැ භාවනාවක් කරන්න සක්මනක් කරන්න රැටත් කනෝ අන්තිමට කකුල් කපාගෙන ඉන්න දිය වැඩියාව කියලා ආන්න මහානකම දන්නේ නැති බව මේ පැවිද්ද කියන හරි සුන්දර එකක්. ඒක සුන්දර වෙන්නේ කල්යාණ මිත්‍රය ලැබිච්ච තැනදී. කල්යාණ මිත්‍රය නැති තැනදී ඒක අසුන්දරයි. එහෙම සමහර අය කියනවා මේක වැඩන්නේ. දැන් ඔය මෙහෙණින් වහන්සේ කෙනෙකුත් කතා කරලා කිව්වේ තරුණ ළමයින්ට මහාන වෙන්න එපයි කියලා ඒක ඔයා යෝජනා කරන්නේ. ඇයි ආරාම වලට ගියාට පස්සේ හරියට ප්‍රශ්න රණ්ඩු කෙහෙවලු පටල ගන්නවා. එක්කෙනාට එක්කෙනා නැහැ ඉරිසියාව. මොනවා බෙදා ගන්නදලා අපිත් හිතනවා නමුත් එහෙම තමයි ඒක. ඉතින් කට්ටියක් එකතු වෙච්ච තැන වලියක්නේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා ඒ තැන්වල. ඒක නිසා ඒ ගෑනු ළමයි කරන්නේ අපිට මහාන කමත් එක්ක එපා වුණා. පල නොකිය පලා බෙදන්නේ. සමාහට ටික දවසක් වැඩ අරගෙන එළවනවායි කිව්වා. ඉතින් මං ගුව මෙහෙ එහෙම නැහැ. ඔයාලෙන්ට ඇවිල්ලා බලන්න. බලලා ඕන්නම් ඉන්න එපා නම් යන්න. මට මෙහෙම බලෙන් තියා ගන්න ඕනේ නැහැ කිසිම කෙනෙක්. එක්කෙනෙක්ව බලෙන් තියාගත්ත කියලා මට ලැබෙන දෙයක් නැහැ. ලැබෙන්නේ නැහැ කිසිම දෙයක්. ලැබෙන එකම දේ පුණ්‍යලාභය විතරයි. ඒ පුණ්‍යලාභයේ ප්‍රාර්ථනාවෙන් තමයි වචනයක් හරි කියන්නේ එන්නේ කියලා. නැත්තම් එහෙම කියන්නේ නැ වැඩක් නැහැනේ. මට සැපයි මගේ වැඩේ හරි මට නිකන් ඉන්න පුළුවන් නේ. එතකොට මොකද මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා තමන් ලැබපු සුවය තව එක්කෙනෙක්ට හරි දෙන්න තමයි මේ කුටි හදාගෙන දාන ටික සකස් කරවල දීලා, ගිලම්පස හදලා දීලා, ඔයාලා භාවනා කරගන්න කියලා මේ දාලා තියෙන්නේ. ඉතින් ඒකත් කරන්න බැරි නම් කරන්න දෙයක් එන අපිට කියන් තියන්නේ යාගේ පින මදි වුණා. සමහර අය අහන ඇයි ගියේ? මොකද්ද ප්‍රශ්නේ? මේනින් වහන්සේ ඇයි මෙහෙන් ගියේ? ඇයි මේ ස්වාමීන් වහන්සේ හොඳට හිටියනේ ඇයි ගියේ? ඒක උත්තරය තියෙන්නේ. එයාට පින තිබුණා දානේ වළඳන්න. දානේ වළඳීමේ පින අහිමි වුණා. ඒ පින ගෙවිච්ච දවසේ එයා දානේ හදාගෙන කන්න ගෙදර ගියා. ගෙදර ගියා නම් වෙන කොහරි ගියා නම් ඒත් එච්චර අපිට කියන්න තියෙන එකයි පින තියෙන තුරු මේ සාසනය රැඳෙන්න පුළුවන් පින නැත්තම් සාමාන්‍ය අපි හිතන වයසට ගියාම ලේසි ඇතිනේ වැඩේ 60 පැන්නම ඔක්කොම පණ නැති වෙලා ඇඟත් පණ නැති වෙලා නිකන් ඉන්නනේ තියන්නේ නෑ ඒත් නෑ පණ තියෙන කටේ ඒ කට කෙටේරිය වගේ හැරුණු හැරුණුත් ඒ කතා කරනවා ඇනුම් පද කියා ගන්නවා අතිම්පා ඉන්නේ වේ ගහගන්නේ කටින් ඊට පස්සේ පේනවා මේ 60 70 හාමුදුරුවෝ සිවුරු අතහැරලා යනවා ගෙදර. ඇයි ඉන්න බෑ? ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ තමන්ම දාගත්තු ප්‍රශ්න. දෙකම්ම කෙනෙක් මට මතක් කළා මේ ප්‍රින්සිපල් කෙනෙක්. විශ්‍රාම ගිහිල්ලා එයා අපේ ගල්දුව මූලස්ථානේ මහාන වෙලා. ඊට පස්සේ කියලා අනේ මෙහෙ මට ඉන්න බෑ. මේ තරුණ හාමුදුරුවෝ එක එක විදියයි මට මේ ඉතින් ඒක මොකද්ද මං කො පළවෙනි තැනම වැරදීනේ. මොකටද අනුන්ගේ හොයන්න ගියායි ප්‍රින්සිපල් කෙනෙන්නේ. දැන් ප්‍රින්සිපල් ලාගේ වෘද්ධ තමයි ළමයි 1000ක් කියනවනේ 1000ම හොයනවා. ගුරුවරු 100ක් නම් 100ගෙනම හොයනවා. ඉතින් ප්‍රින්සිපල් කෙනට ලේසි වෙන්නේ නැහැ මහානකම. ඇයි? හොයන එකමයි වැඩේ. ඉතින් අනුන්ගේ හොයන්න යනවා තමන්ගේ වැඩේ අමතක වුණා. පස්සෙ එතනින් එළියට ගියා. තවත් ආරණ එකට ගියායි කිව්වා. එහෙදි බුදුන් වැඳයි කියලා ගහලා පන්නගෙන. ඉතින් කරන්න දෙයක් නැහැ. ඕනුවට වඩා අනුන්ගේව සෙවීම නිසා අර තමන් ගිහිපු වැඩේ කරගන්න බැරි වුණා අන්තිමට ගෙදරම ගියා. ඉතින් ඒක තේරෙනවා තමන්ගේ අතේ දොස් තියෙනවා. තමන් දැනගන්න ඕන තමන් ආපු රාජකාරිය කරගන්නට. අනුන්ට උගන්නන්න අනුන්ට උපදෙස් දෙන්න
නෙවෙයි අපි යන්නේ සාසනයට තැනක ස්ථානික ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් උපදෙස් දුන්නට කාරි නෑ හැබැයි ඔක්කොම උපදෙස් දෙන්න ගියොත් ඒක හරි ප්‍රශ්නයක් වෙනවා ඉතින් බලන්න ප්‍රින්සිපල් හාමුදුරුව අන්තිමට ගෙදරම වැඩියා දැන් ඉතින් සර්සර්ට් කලි සංඇදගෙන දැන් යහතින් ඉන්නවා කිව්වා ඔන්න බලන්න විස්තරේ ඒක තේරෙන වයසට ගිහින් මහණුණයි කියලා ඒක පවත්වන්න බෑ අපිට තියෙන්න ඕන අනතිමානී හිතක් කීකරු බව ඔය කීකරු බව තමයි අංක 1 ආන්න එක නම් පැවිදි වීම අපහසුයි කියන්නේ ඒකයි හරියට හික්මිලා කීකරු වෙලා තමන්ට තමන්ගේ වැඩේ කරගන්න කැමති කෙනා එයා පැවිදි වෙනවා ආන්න එතන මං කියුවා නෙක්කම් මෙයානි සංසේ මොකද්ද කෙස් නෑ ඇඳුම් නෑ බොහොම සරල ඇඳුමක් තියෙනවා සරල පැවැත්මක් තියෙනවා අනුන්ගෙන් ලැබිච්ච දෙකින් ජීවත් වෙනවා ඒක සුවයක් දැන් පොලේ යන්නේ නෑ කෑම හොයන්න යන්න ඕන නෑ දායකයෝ සද්දාවෙන් හදලා ගෙනත් දෙනවා දැන් තියෙන පාත්‍රය ගෙනල්ලා බෙදාගෙන ගානට පත්වෙස්සා කරලා කැමති විදියට වළඳන්නයි තියෙන්නේ ඒත් බැරෙන වැඳලත් කියන අනේ වළඳන්ට කියලා එහෙම කියලාත් බැරෙනම් වෙන කරන්න දෙයක් නෑ පාත්‍රය ඔළුවේ හලන්න වෙනවා ඊට පස්සේ ඒත් වළඳන්න බැරි නෑ ඒ තරම් සැපන්නේ මේ තියෙන්නේ මේ මිනිස්සු දහ දුක් විඳලා හම්බ කරලා ගෙනල්ලා දුන්නම වලඳන්නත් බැරි නම් මොනවා කරන්නද මේ තරම් සැප එහෙනම් ගිහි ජීවිතයේ නොලැබෙන නිකං දානි ලැබීමේ සැපය ඔන්න ලැබුණා ඒකත් සැපයක් නිකං මේ සමාඩි දෙක ලොකුවට කියන්නේ අපේ තොරේ නම් කන්න මහනුණා කියලා නෑ ඒකත් සැපයි චුට්ටක් හරි වලඳනවනේ දැන් ගොඩක් වලඳන්නේ නැහැ සමාහට ජීවත් වෙන්න වලඳන්නේ බත්තරේ තුනයි කියමු ඒ තුන හරි ලැබෙන නිකන්නේ Taman දරපලලා නෑ Taman පොලේ ගියේ නෑ මුකුත් මහන්සි වුන්නේ තමන්ට එක සුවසේ ලැබුණා ඒ සුවසේ ලැබිච්ච දාන ටික වළඳලා සුවෙන් ඉන්නෝ එක රහතන් වහන්සේ කෙනෙක් මට මතක හිටි බෙල්ලට්ටි සීස රහතන් වහන්සේ උන්වහන්සේ පින්දපාතේ ආම්පව දුකක් වශයෙන් දුටුවා ඒයි සමාපත්තින් ඉන නැති නිසා උන්වහන්සේ ගෙනල්ලා දානේ බත් ලැබුණම ඒව වේලනෝ වේලලා තැම්පත් කොටගෙන ටිකෙන් ටික වෙලඳුවයි කියලා සඳහන් වෙනවා. පසුව භාග්‍යතුන් වහන්සේට සැලවෙලා විනය නීතියකුත් දැම්මා සංනිධිකාරක කියලා ඇවතා. පචිතියවතා. උපසම්පදා භික්ෂුවකට ඒ වගේ ආහාර වර්ග දවසකට වඩා ළඟ තියාගන්න තහනම් කළා. ඒක හොඳ දෙයක් නෙවෙයි. නමුත් බලන්න උන්වහන්සේ දිතිච්ච දේ කෑම හොයන්න යන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ඔය කෑවම ඇති. අයි සමාපත්තියෙන් ඉන්නේ වැය වෙන්නේ නැහැ ආහාර චුට්ටක් වෙලඳුවම ඇති දවසට. ඉතින් බලන්න කොච්චර සැප ජීවිතයක්ද ඒක. ඉතින් ඒ නිසා ඒව දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මේ කාමයන්ගේ දුක යම් තාද්ද අත්තරපු ගමන් ඒ සියලු දුක් නැති වෙනවා. ඒ සියලු දුක් නැති වෙලා ඔළුව නිදහස් වෙනවා. හිත නිදහස් වෙනවා. සුවෙන් ඉන ලැබෙන නිසා කෙනෙක් ප්‍රඥාවන්තෙක් තීරණය කරනවා. එහෙනම් මේක තමයි අපි කරන්න ඕනේ. එහට යාට ලැබෙන කමඨහන්. එයා වඩන සමත භාවනා. බුදු ගුණ ආදී මෛත්‍රිය ආනාපාන සති හුස්ම ඇතුළු වීම පිටේම වගේ භාවනාවක් කරදි හුස්මත් එක්ක හිත සමාහිත වෙනවා සමාහිත වෙලා එයා ධානලාභියෙක් වෙනවා ආන්න එයා ධාන හතර ලබන සුවසේ ප්‍රථම ධාන ලබන දෙවනි ධාන ලබන තුන්වෙනි ධාන ලබන හතරවෙනි ධානය ලබන ධාන හතරම ලැබුවා කියන්නේ මේ ශාසනයේ ප්‍රතිඵල සාමාන්‍ය ඵල සූත්‍රයේ විස්තර කරනවා අයාසතරයුතු මහණෝනේ මොනවද මේ පැවිදි වෙලා ලැබෙන්නේ කියන මේව ලැබෙනවා 16ක් මහණුනොත් 16 භවෙන් නිදහස් වෙනවා යුද සෙබලෙක් මහණුනොත් සෙබල භවෙන් නිදහස් වෙනවා අර ගිහි ජීවිතයේ යුද්ධවලට ගිහිලා කලකෝලාවලට ගිහිලා මැරෙන්න තියෙනවනේ ඒක නැති වෙනවා අනතුරු වෙන්නේ නැහැ ධනෙ හොයන්න වෙහෙසෙන්නේ නැහැ ඕවා තමයි සාමාන්‍ය ඵලවල තියෙන්නේ සාමාන්‍ය ඵල 14ක් එහි විස්තර වෙනවා ඒන් කියන ප්‍රථම ධාන ලැබීම දෙවන ධාන ලැබීම තුන්වෙනි ධාන ලැබීම හතරවෙනි ධාන ලැබීම අරූප ධාන හතර ලැබෙනවා පැවිදි වුණාම භාවනා කරද්දී ඊළඟට සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා සකදාගාමී මාර්ගඵලවලටපත් වෙනවා අනාගාමී මගඵලවලටපත් වෙනවා අවසාන වශයෙන් අරිහත් මාර්ගය සහ ඵලයටපත් වෙලා සියලු දුකින්ම මිදෙන්නත් ලැබෙනවා කියන එක මේ පැවිද්දේ ප්‍රතිඵල උතුම්ම ප්‍රතිඵලය තමයි අරිහත්වය නිවන සබ්බ දුක්ඛ නිස්සාරණ එහෙම කියලා නෙමහන්නේ සියලු දුකින් මිදී ඒ යමා මහ නිවන් සුව ලබනු පිණිස මට මේ පැවිද්ද ලබා දෙන සීක්වා කියලා තමයි කට පුරා කියලා අපි ඉල්ලගන්නේ ඇත්තනේ ඒකට තමයි මහාන වෙන්නේ වෙන මොකටවත්
නෙවෙයි අනුන්ගේ හරක් බලන නෙවෙයි අපි මහාන වෙන්නේ අපි ගැන බලා ගන්නට එනිසා අර බඩ හොවද ගත්තා වගේ සියලුම දේ හිතින් අතහැරලා ආවොත් ආන්න එයා පැවිදි සුව විඳිනවා කලින් කිව්ව වගේ කොටසක් අතේ තියන් ඒක හිත හිත හිටියොත් එයා බාගෙට තමයි විඳින්න වෙන්නේ සුව එන අසුචි පොඩ්ඩක් තිබුණත් ගඳ වගේ මේ කාමයන් ටිකක් අපි අනුභව කළත් ඒක දුකයි මේ භවයේ දුකයි කියන්නේ ඒකයි සුළුවෙන් ඕ කාමේ යම් තැනක තියෙන නැතන දුකක් තියෙනවා පීඩාවක් තියෙනවා එහෙමනම් එවැනි ධර්මයක් ඇහෙද්දි සත්පුරුෂයා හිතන මම එහෙනම් මේ රජකම අතහැරලා මහාන වෙනවා අර තරුණයාට එහෙම හිතුණා නෙක්ඛම් යානිසංස දැනගෙන මහාන වුණා ඉතී දේශනාවට කියන පිළිවෙල දේශනාව සාමුක්ඛංශික දේශනාව තමයි ඊට පස්සේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ලස්සනට ඊට පස්සේ මෙතෙන් දේශනා කළේ නැතත් ශ්‍රාවකී කම්බුනොසෝවාන් වෙන කෙනෙක් එයාට දේශනා කරනවා දුක ඉපදීමේ දුක ලෙඩවීමේ දුක වයසට යාමේ දුක කයක් පවත්වා ගැනීමේ දුක නොඑක් නොඑක ආකාරයෙන් විස්තර කරනවා ඉතී අද වගේ කාලයක මං හිතන්නේ අමුතුවෙන් බණ කියන්න ඕනෙත් නැහැ බැලු බැලු හැමතැනම දුකමනේ තියෙන්නේ තේනිසා විස්තර කරන දුක වැඩි වීම නිසාද මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ කියලා. මොකද සංසිඳෙන්නේ නැහැ හිත. දුකමනේ කලබලෙමනේ. කිසි දැන් නිදහසක් නැහැ. මාට දවස් 10කට භාවනාවට එනවා. 3න් 4න් දුවනවා. එක්ක ළමයින්ට පන්ති යන්න තියෙනවා. ළමයින්ට කෑම දෙන්න තියෙනවා. සමහර බෙහෙත් පොවන්න තියෙනවා. නොඑක් ප්‍රශ්න. ඉතින් අපිට ඒවා විසඳන්න බෑ. අපිට තියෙන්නේ ඔබට පහසුකම් දෙන්න ආවොත් ඇඳක් දෙන්න, මෙට්ටයක් දෙන්න, කොට්ටයක් දෙන්න. වැඩේ කරගෙන යන්න ළමයින්ගේ ප්‍රශ්න අපිට විසඳන්න බෑ මොකද පේනවා මොනතරම් දුකකද ඉන්නේ එන්නේ සැනසෙන්න නමුත් දුවනවා ඉන්න බෑ එනිසා මේක දුර්ලභයි මේකේ පුදුම විදිය දුකක් තියෙනවා ඒ දුක මනාව විවරණය කරන භාග්‍යතුන් වහන්සේ තමයි දුක්ඛ සත්‍ය සෑම තැනම දුකයි කියලා දේශනා කරනවා බ්‍රහ්ම ලෝකෙත් දුකයි දිව්‍ය ලෝකෙත් ඇයි දුකයි කියන්නේ සම්මුතිය සැප වුණාට අවසානේ දුකයි ඒකයි දුකයි කියන්නේ නැත්තම් අපිට වඩා නම් ඉතින් සම්මුතියෙන් ගත්තොත් සැපම තැන්නේ දිව්‍ය ලෝක කියන්නේ ඊටත් වඩා සුවයි නේ කිසිම දුකක් කාමයක් නැහැ නේ බ්‍රහ්ම ලෝකේ සංසිඳීම සුව හැබැයි ඒවත් අනිත්‍ය වෙනවා නැති වෙනවා ආන්නේ නිසා භාග්‍යතුන් වහන්සේ කැලම රැස් කොට අවසාන කොට දේශනා කරනවා සබ්බන් දුක්ඛං සියල්ල දුකයි එකක් හැර ඒ අමා මහ නිවන හැර නිවන පැත්තක තියලා අනිත් කුලක සියල් එක පැත්තක දැම්මොත් ඒ සියල්ලම දුකයි. නිවන විතර සැපයි. එහෙම මනාව දේශනා කරලා තියෙනවා. ඉතින් ඊළඟට දේශනා කරන දුකට හේතුව භව තෘෂ්ණාව. නැවත නැවත ඉපදීමේ කැමැත්ත. ඊළඟට දුකෙන් මිදීම මොකද්ද? මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ කාමයන් කෙරෙහි තෘෂ්ණාව, භවයේ සැරිසැරීමේ තෘෂ්ණාව. අරූප භවය නැත්නම් නොපවතිමේ තෘෂ්ණාව කියන එක උච්ඡේද දෘෂ්ටි කියලා කියනවා කිසිවක් නැහැ කියන අන්තය මේවා අත්හරින තැන තමයි නිවන තියෙන්නේ සදාකාලික භවයක් ඇත කියන එකක් දෘෂ්ටියක් භවයක් නැහැ කියන එකක් දෘෂ්ටියක් ඒ දෙකම අත්හැරීම තමයි නිවන කියලා කියන්නේ එහෙනම් කිසිවක් නැති තැනක් ඒ අමා මහ නිවන කිසිවක් නැහැ කිසිවක් නැගුව මොකක්ද පොඩි දෙයක් හරි චූටි දෙයක් හරි එහෙම නැහැ මොනවා පැණි බින්දුවක් එහෙමවත් නැහැ මුකුත් නැහැ ඒ නැති එකට තමයි කියන්නේ නිවන කියලා ඒත් නැති තැනේ ඉතින් සාමාන්‍ය පුතජන ඇටිද නැති නැතිනම් මොකක්ද ඇති වැඩේ කියලා බොන්න දෙයක් වත් නැද්ද කිසිම දෙයක් නැහැ ඉතින් නැහැයි කිව්වම ආයෙත් අහන එතකොට ඉතින් මොකද්ද කියන්නේ හාමුදුරුවන්ට තරහ යනවා ඊට පස්සේ එහෙනම් කියන්න තියෙන්නේ පින්වන්නි කිසිවක්ම නැති තැන තමයි ඒ අමා මහ නිවන් සුව තියෙන්නේ මොකද්ද කිසුවේ කිසිම දෙයක් නැති බව තියෙනකොට මොකක්ද තියෙන ප්‍රශ්නේ නැති වෙනවා නැත්තම් නැති වෙන්නේ ඕන සරලයි තීරුම් ගන්න වැඩේ තියෙනන් නැති වෙනවා නැත්තම් නැති වෙන දෙයක් නැති නිසා දුකන්න ඒක තමයි නිවන සිද්ධාන්තය ඉතින් සිද්ධාන්ත අපි කතා කරට නැහැ දැන්ලා නැහනේ ආන්න එකයි ඒක දැන්ලා තියෙන උතුම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සෝවාන් ආදී ආරයන් වහන්සේලාට අපිටත් යම් පමණක මේ යෝගාවචරයන් ස්පර්ශ කරලා ඇති කියලා මමත් හිතනවා යම්ෂණයක රාගදේශ මොහ නැති වුණා නම් හිතේ භාවනාවේදී එතෙන්දී අපි ස්පර්ශ කරලා තියෙන නිවන මේ වගේ ඇති කියලා නිවන දැකලා නෙවෙයි එයාට අනුමාන මාත්‍රයක් තියෙන අර gederedi දැක්කේ නැති එකක් තියෙනවා මේකේ හරි සැපයි නේ ඉතින් නිදහසනේ ওই නිදහසේ ගලක් උඩ හිමින් ඉන්නකොට එයාට තේරෙනවා අනේ කිසි රාගයක් නැහැ නෙව කිසි දේශයක් නැහැ නේ මොහයක් නැහැ නේ
ඉතින් මෙතන කොච්චර සැපයිද ඉතින් මේ පෘථජන වෙලත් මෙහෙම සැපලම් භාවනාවේදී රහතන් වහන්සේට කොච්චර සංසිඳීමක් ඇද්ද ඒක සැපයි කියනට වඩා හොඳයි සංසිඳීම කිව්වම නැත්තම් අර වැරදි කණ්ණාඩියනේ බලන්නේ සැපයි කිව්වම එතන එතන හොඳට කන්න ඇති බොන්න ඇති ගෙවල් ඇති දොරවල් ඇති අහෙම නැහැ ඒව නැති බවම තමයි සැප නිවන් සැප එහෙනම් නිවන් සැප මේ ලෝකෙම වින්දා වෙනවා යම් කෙනෙක්ට උතුම් පැවිදි ජීවිතයක් ලැබිලා අරකෝ ධාන ලැබලා මාර්ගඵල දක්වා යන විපස්සනා වඩන්නත් ලැබුණා නම් එන එන ධර්මුණු නැති වෙවි යන හැටි බල බලා ඉන්න පුළුවන් ඔය ශබ්ද එනවා රූප එනවා ගඳ එනවා රස එනවා පහස එනවා ආවට මොකද තියෙන්නේ නැහැ ඒක යනවා එනවා යනවා ඇති වෙනව නැති වෙනව ඔය සබා මොනම් මේ කියන ධර්මය අහපු ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වුණානේ තුන් වහන්සේට මේ පැවිද්දේ හිතාලවා වාසයක නලන්ට කියන්න ඕනේ මාර්ගය මොකද්ද සීල සමාධි ප්‍රඥා නිවන් මග සම්මා දිට්ටි පෙරටු කරගත් සම්මා සමාධියෙන් අවසන් වන සීලෙන් ආරම්භ කොට විදර්ශනා ප්‍රඥාවෙන් අවසන් වන එකම ගමනක් අපි හැමෝටම තියෙනවා ආන්නේ ගමන යන්නයි මේ ප්‍රතිඥා දීලා මේ පින්වත් ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා වැඩ සිටින්නේ එවැනි පිරිසක් අරමුණු කරලයි මේ දායකයෝ හෙට දානේ පූජා කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒකේ වටිනකම බලන්න. දායක පිරිස බලනවා අපි කොච්චර වටින දෙයක්ද මේ කරන්න යන්නේ. එවැනි උතුම් පිරිසකට භාවනා කරන පිරිසකට සිල්වත් පිරිසකටනේ අපේ ධනය වියදම් කරලා අපි දාන දෙන්නේ, කන්න දෙන්නේ. ඒ ටික දාන ටික වළඳලා හෙට සුවසේ භාවනා කරත්වා, සිල් ගුණ පුරත්වා, වත් පිළිවෙත් කරත්වා. එහෙම කරගෙන ලැබේවා කියලා තමයි මේ අය දානි හදලා දෙන්නේ. එතකොට මහත්ඵලයි මහානි සංසයි. ඒ පැත්තත් බලන්න එපා. නැත්තම් අපි අනිත් පැත්තට බැලුවොත් මේ දායකයෝන නිින්ද යනවා. එහෙනම් සතුටු වෙන්න මම මෙච්චර ලගිව්වේයි හිත පහදවා ගන්න එවැනි සැපක් විඳින පිරිසක් තමයි මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ. මෙහෙණින් වහන්සේලා කියලා කියන්නේ. උතුම් පිරිසක්. එවැනි උතුම් පිරිසකට ජීවිතය දෙනවා කියන්නේ. ජීවත් වෙන ශක්තිය දෙනවා කියන්නේ. අපිට හෙට දවස පුරාම පින් රැස් වෙන දවසක්. මොකද මේ හැමදිනම කරන භාවනාවේ පිනෙන් කොටසක් මේ දායක පිරිසට අත් වෙනවා. මේ සම්මදිනා වහන්සේ රකින සීලයෙන් කොටසක් මේ දායකයන්ට අත් වෙනවා. වත් පිළිවෙත් වලින් කොටසක්, වන්දනාවෙන් කොටසක්, බණ ටිකක් දැන් කියනවා කියමු. අද දවල් දාන්නේ දීපු නිසා තමයි මම මේ බණ කියන්නේ. අද දවල් දායකයන්ට ඒක රැස් වෙනවා දැන්. ඒක නෙමෙයි පණ ඇතුව කියන්නේ. අද දවල් දාන්නේ දුන්නේ නැත්නම් බාගෙට පණ ගිහින් තමයි බණ කියන්න වෙන්නේ. ඇයි ඈනුන් ඇර ඇර බඩගිනිනේ. තත් එක දුරු වුණානේ රසෝජාව ඇතුලේ තියෙනවා දැන් ආමාශගත වෙලා ඒ ශක්තියෙන් තමයි මේ එන්නේ ලේ ධාතු වර්ධනය වෙලා ආන්න ඒක නිසා එහෙම හිතන්නට මේ වජ්ජපුත්තක ස්වාමීන් වහන්සේ බොහොම හොඳට ඉතින් පැවිදි වෙලා සද්දායෙන් වැඩ කරන් ගියා නමුත් ටිකක් කල් යනකොට සාමාන්‍ය වෙන දෙයක් නේ අපි දෙයක් පටන් ගන්නකොට වීරයෙන් එනවා නමුත් කල් යනකොට යම් යම් දේවල් එපා වීම කම්මැලි ගති අතපස් වීම වෙන්න පුළුවන් අබැයි කල්යාණ මිත්‍රෙන් උපදෙස් ලැබමින් නැවත නැවත උත්සාහ කරන්න ඕන වීරිය අත්තරින්න හොඳ නැහැ. නැවත නැවත අර බැටරියක් බහිනකොට charge කරනවා වගේ අපි මෙහෙත් ඉතින් අපේ යෝගාවචරණයට දවසකට සැරයක් හරි බණක් කියනවනේ. ඉතින් මේ වීරිය ඇති කරන්න. අද මේ බණත් ඒ හැමෝටම. මේක දායකයොන්ට විතරක් කියන බණක් නෙවෙයි. අපේ මේ පැවිදි වෙලා ඉන්න අයටත් එක්කයි මම මේ කියන්නේ. ඒකයි මෙවැනි මාත්‍රිකා තෝරගත්තේ දෙගොල්ලොම සමබර වෙන්න ඕන නිසා. ඒතර මේ වැහෙනකොට අර බැහැපු බැටරිය charge වෙනවා. අඩු වෙච්ච වීරිය වැඩි වෙනවා මං එනම් මේක කඩාගෙන යන්න ඕනේ ප්‍රශ්න කඩාගෙන යන්න ඕනේ කිසිම දෙකින් සැලෙන්නේ නැහැ මං ඇනුම් පද කියපු දෙන් 1000ක් මං ගණන් ගන්නෙ නැහැ ලෝකෙම නිඳා කරපු දෙන් දුස්සීලේ කියලා මං ගණන් ගන්නෙ නැහැ ඒ සියලුම ඒවා වැඩක් නැහැ මොකද අනුන්ගේ කතා මට වැඩක් නැහැ මගේ ගමන මම යනවා මගේ පාඩුවේ කියලා තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගමන යන්නයි තියෙන්නේ ඥාති චෝදනා කර අපිව දාලා ගියා අපි ගැන බැලුවේ නැහැ ළමයි චෝදනා කළේ අපිට සැලකුවේ නැහැ කවුරු චෝදනා කළත් කමන්නේ මොකෝ මට සැපයිනේ ආන්න එහෙම හොඳට ආත්මාර්ථකාමී වෙන්න පුරුදු වුණොත් විතරයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ මේ ලොවක් ගැන හොය හොය ගෙවල් ගැන හොය හොය මොන නිවනක්ද කිසි නිවනක් ලැබෙන්නේ නැහැ තමන් ලොවක් අතහැලා නිවන් දැක්කොත් ඒ තරම් පිහිටක් නැහැ තවත් ලෝකෙට ඇයි මේ නිවන් දැකුව මේ භික්ෂුණීන් වහන්සේ දැකලා හිත පැහැදෙනෝනේ මේ පින්වත් රහතන් වහන්සේ දැකලා හිත පැහැදෙනවනේව. දානේ පොඩ්ඩක් දීලා පින් රැස් කරගන්න පුළුවන්. කොච්චර සාන්තියක්ද ලෝකෙට ලැබෙන්නේ තමන් දුකින් මිදුනම. ඒ නිසා මුලින් තමන් එතර වෙන්න ඕනේ.
එතර වුණාට පස්සේ බොහෝ අය දම්පැන් පූජ කරලා බණ අහලා පින් රැස් කර ගන්නවා හිත පහදවා ගන්න පුළුවන් කමල තමන් දුකේ ඉඳගෙන තමනුත් අරගාන්ට වැටුනොත් කොහොමද පින් රැස් කරගන්නේ අනිත් අය හිත පහදෙන්නේ නැහනේ ගිහියන්ටත් අන්තයි කියලානේ කියන්නේ ඊට පස්සේ මේ හාමුදුරුවෝ එතකොට වෙන්නේ මොකද චෝදනා පිට චෝදනා සමග මිනිස්සු පව් රැස් කරගන්නවත් අපි නිසා අපි පුරුදු වෙන්න ඕන අපි නිසා පින් රැස් වෙන විදිය ජීවිතයක් ගත කරන්න කාටවත් පව් රැස් නොවන ජීවිතයක් ගත කරන්න ඕනේ මේ විදියට යනකොට එක සතියක් එනවා මේ විශාල මහනුවර නැකත් කෙලි කරන කාලේ ඒ කියන්නේ නගරෙට බැහැලා නොඑක රැඳුම් ඇඳගෙන අපේ අවුරුදු කාලේ වගේමයි ආහාර පාන අනුභව කරමින් සුරා පානය කරමින් ගීත ගායනා කරමින් ශ්‍රවණය කරමින් නටමින් කෙලි දොලින් ගත කරන සතිය දැන් මේ මහා වනයේ විශාල මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන සමයෙහි මේ පින්වත් වජ්ජිපුත්තක ස්වාමීන් වහන්සේත් ඒ කැලේ සක්මනක සක්මන් කර කර හිටියා එසේ සක්මන් කරද්දී අර ගීතරාව ඇහෙන පැරණි පුරුදු සින්දු දැන් අපිටත් ඇහෙනට පුගම මටත් ඇහුණ දවසක් සඳ කුමාරියක් දීගක යනවා කියලා වැහුණේ කොහෙද මීතිරිගල නිස්සරණ වනයේ මහ කැලේ කැලේට ගිහිල්ලවත් නිදහසක් නැහැනේ සඳ කුමාරියක් පස්සෙන් එනවා ඊට පස්සේ දැන් මේක සක්මනේ තමයි ඇහෙන්නෙත් ඉතින් මට සතුටුයි මං කොච්චර දක්ෂ වුණාද කියලා මේක හදා ගන්නට දැන් ඊළඟ පද ටික එන්න ඕනේ දන්නව සබන් සූරල් හඬ රැව් දෙනවා මොකද 94 නේ ඔක ඇහුවේ අපි මුලින්ම 94 නම් පාඩම් දැන් ඒකත් එනවා දැන් ධම්මජීව සාංශ කියලා දුන්න එනවා අරමුණු යනවා උඹලා කලබල වෙන්න එපා උඹලා ගාවට රූපේවි කම්පා වෙන්න එපා උඹලට සද්දේවි කම්පා වෙන්න එපා හරි හොඳයි මොකද මේ ලොකු සයන්නාසි දීපු ආවාදී හරියට 100%ක් අපට ගැලපිලා ගියා එසම මේ ලෝකේ හැංගිලා නිවන් දකින වෙනුවට උන්වහන්සේ පෙන්වුවා පපුව දීලා නිවන් දැකපන්. ඒ කියන්නේ මූණ දීපන් හැංගෙන්න එපා. ඉතින් ආපු දෙන් සද්ද ආවා. ඒක ඇහුණා, මානසිකාර වුණා. ආයි හුළඟේ පාවෙලා ගියා. ආය ආවේ නැහැ. සතුටුයි කලබල වුණේ නැති එකට. දැන් හාමුදුරුව සක්මනවදන නටන්න ගත්තා නම් එහෙම පුදුම ලැජ්ජාවන්නේ. අර පරණ සින්දු මතක් වෙලා පරණ සිද්ධි මතක් වෙලා එයා ආශ්වාද කරගෙන එහෙම නොවි අන්න යෝගාවචරය දක්ෂ වෙනවා එන්න දෙන්න අරමුණු ඒවට කලබල වෙන්නේ නොසලී සිටීමමයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය සැලෙනව නම් අරමුණු වලින් එයා ප්‍රඥාවන්තයෙක් නෙවෙයි ඉතින් ඒක මම අත්දැකපු දෙයක් ඉතින් ගීත ශ්‍රාවය වුණත් සමහරට ගීත ඔස්සේ සමහරට පෙම්වතියෝ මතක් වෙන්න පුළුවන් පැරණි එතකොට ඒක උකටලි වෙන්න හේතුවක් සමහරට මේ සවයන්නාසරත් එහෙමයි අර පරණ සින්දු ඇහුණා මතක් වුණා අනේ මං ඉස්සර ඔය නැකත් කෙලිය කළානේ රජ සලු පිළි ඇඳගෙන ඔට්ටුණු පැලඳගෙන මගේ බිසවත් සමග රත්යේ නැගිලා මං ගියා මදුවිත තොලගේ ඇවා අපි නැට්ටුවා අර ඔක්කොම එනෝ දැන් ඔළුවට පරණ ටික එක සින්දුව ඇහුනේ පරණ චිත්‍රපටියම මැවුණා සක්මන නතර කළා ගිහිල්ලා අර සක්මන ගිලවල තියෙන පොඩි ආසනයක් වාඩි වෙන්න ඒකේ හාන්සි වුණා හාන්සි ලතපය අතගාල බැලුවා කිසි ප්‍රකෘතිමත් බවක් නැහැ පුෂ්ටිමත් බවක් නැහැ දානෙත් එක වේලා වළඳන්නේ දැන් මේක කැතයි වගේ පේනවා එකපාර දෙක දෙනගේ වැරදිච්චකම ඔක්කොම හොඳ නැහැ අනිත් පැත්තට පේන දැන් සින්දු ඇහුණා කාමයන් රසයි කියලා වැටුණා පරණේව මතක් වුණා මේක හොඳ නැහැ වගේ තේරුණා දැන් භාවනා වැඩනකොට මහානකම හොඳයි කාමයන් මතක් වෙනකොට මේක හොඳ නැහැ අනුන්ගේව කණ්ඩ ඕනේ බින්දපාති යන්න ඕනේ බැනුන් අහන්න අර ඔක්කොම දොස් ටික තමයි ඔලුවට එන්නේ අර වැරදි පැත්ත. ඉතින් ඒ වගේ සවයන්නසබ ලොකෝ දැන් සලුපිලි රජ ආභරණ මොකුත් තියද? නැහැ. බලනකොට පඳු සිවුරක් තියෙන්නේ. මේක ලස්සනද? ලස්සනත් නැහැ. අනේ මං ගොච්චර සැපෙන් හිටපු කෙනෙක්ද මට ඒව නැති වුණා නේද කියලා අන්න වැරදි කොට පොටකට පැන්නා. වැරදි කොට සිතනකොට එක්තරා දුවක් හිටියා මේ සක්මන කෙළවර ගහේ. මේ දේවතාවිය අදහසක් ඇති කළා භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න කියලා. ගෙදර යන්න හිතුනේ කෙලින්ම. නමුත් හිතුණා ඉතින් යන්නේකේ බුදුරජාණන් වහන්සේ වැඳලා බණ ටිකක් අහලම යනවා. ආන්න බලන්න වාසනාව. දැන් මෙහෙදී වුණත් කාට හරි යන්න හිතුනොත් ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙලා වැඳලම යනවා කියලා හිතුවොත් මං දන්න දෙයක් තමයි අත්දැකීමෙන් ඒ කට්ටිය ඉතුරු වුණා. වැඳලා ගියා නම් කියලා යන්න ගියා නම් හොඳට කරුණු කියා දීලා ආචාර්යයන් වහන්සේ කෙනා රැක ගන්නවා. නැත් හුලුවතු බැඳගෙන රෑ පැනලා ගියා නම් එයා රකින්න කෙනෙක් නැහැ නේ ඉතින්. එයා තනියෙන් ඉදර ගියා. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ හම්බෙච්ච කෙනා එයා වාසනාවන්තෙක්.
බුදුරජාණන් වහන්සේට තුන් කල් පේනවා හිත පේනවා වෙන්න ඕන දේ පේනවා කියන්න ඕන බණ පදේ දන්නවා දැන් මේ ගාථාව මේ පින්වත් ස්වාමීන් වහන්සේට වදාහල එකක්නේ උන්වහන්සේ වෙනුවෙන්ම කැප කරපු එකක්නේ වෙන් කරපු එකක් නෙවෙයි මේක ඉතින් ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේ විතාවේ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක ඉන්න බෑ මට මේ රජකම සැපයි කියලා හිතෙනවා ගිහි ජීවිතේ සුවයි කියලා හිතෙනවා මම මේ යන්නයි පින් ස්වාමීන් වහන්සේ හිතුවේ භාග්‍යතුන් වහන්සේ මම ගෙදර යන්න හදන්නේ අවසරයි කියලා ඉල්ලුවා ආන්නේ වෙලයි බුදුරජාණන් වහන්සේ මොනවද කිව්වේ නැ මේ තාගන වටිනා ගාථා රත්නේ දේශනා කළා දුප්පම්බච්ඡං දුරබිරමං දුරාවාසාගරා දුකා දුක්ඛෝ සමාන සංවාසෝ දුක්ඛානුපති තන්දකු तस्मान चंद गोसिया दुकान पति तो मे बुद्ध देश भाग्युतना से वादाल अपिशोवा नुनादने हेबई ये पिंग स्वामी ना से वासना अंतुना वय पद हय अहिलासं वेदि सोवान पलें ये अमा महानिवन साक्षात्कर කොච්චර පුණ්‍යවන්තයිදනේ බුදුරජාණන් වහන්සේ ඉන්න සමයේ ඉපදිලා ඒ සමයේ පැවිදි වෙලා ගෙදර යන්න ගිහපු ගමන නතර වුණේ සෝවාන් ඵලයෙන් ඒක කරලා දීපු පද 6 අපි බලමු පැවිද්ද දුෂ්කරයි හිම කේ දේශනා කළේ මොකද ඒ ස්වාමීන් වහන්සේට ඒක තේරුණා පැවිදි වුණා තමයි හැබැයි ඉන්න ගියාම ටිකක් අමාරු කෙලස් වෙනවා රාගේනෝ දේශේනෝ විශේෂයෙන් මෝහය වගේ මේ කෙලස් වෙනවා තරුණ කාලේදී තියෙන ප්‍රශ්නය තමයි රාගය අපිත් අත්දකපුදී එක එනවා. ඉතින් එනකොට සමහරට මේක එපා වෙනවා, එහෙම වෙනවා. ඉතින් විසඳුම් තියෙනවා. දැන් රාගයක් ආවොත් එයා අසුබේ වඩන්න ඕන. ඊළඟට ධර්මය අහන්න ඕන. කල්යාණ මිත්‍රයන් සමග කතා කරන්න ඕන. කවදාත් හංගන්න ඕද නැහැ. හිතන දේ කියන්න ඕනේ. එතකොට තමයි විසඳුම් ලැබෙන්නේ. දැන් මේ පැවිදි වෙන්න ආපු අයට නම් උකට ලිභාවයෙන් ඇති වෙනවා. කලකිරීම ඇති වෙනවා. මොකද කරන්නේ? හංගගෙන ඉඳලා ගෙදර යන එක නෙවෙයි. ආචාර්යන් වහන්සේට නිතිපතා වාර්තා කරන්න ඕන. ස්වාමීන් වහන්සේ මට මෙහෙම දෙයක් හිතුණා. මේක හරිද? इतम क्यूट बस अब उपदेश दिन अपे मे तरण लमेटी लंगा क्यू मंग आवे हरी सतुटी नम तावट बस मट हितुना दें किसी दुखाक नैणे जीवित आण बला ये हिति चेकिए मंगाट आवादला हित किसो गिदर इन गिदर दुख तेरुनाट मेहटा पेटे अमतको नम तपि मतर गिदर हिट पुहटी रस आवट की हिपेट उदय नैक हिट पुहटी बेनुंग आव मत आये पावेनो अट तव हित नाइक मे मेहनी हंस उपास हरियट बन कथा अने मंगिक बनक दाने मंको ये कल बोले वेपा कल तीयनो आप मंग बनगन गिपदन गुड बन पड़ा रंग आवे तीनीसा टिकट दें पोत्कीयन पोत्कीयन गुट ओयदेन मे ये अम्मलत्वकीयवाणि पोतेम बल तमाय मंगुना बनकी हेमत मट मग मगे अम्मदात बनकील उन्े महानुनाट बन ग ඒක නිසා ඔයා තිවසිල්ලේ පොත් කියවන්න ඊට පස්සේ සමහරට භාවනාව වැඩි හිත විසිරෙන මොකද හේතුව අර gederin ආපු ගමන් නිසා භාවනාපයේදී ඔළුව එහෙට යන්න පුළුවන් කොච්චර අතහැරලා ආවත් එතකොට උපක්‍රමශීලීව භාවනා යෝගිය කරන්න ඕනේ එක්ක ඇවිදින්න ඕන සක්මන් කරන මං කෝ චෛත්‍ය වටේ ඇවිදින්න මේ ආරණ්‍ය වටේ ඇවිදින්න බුදුගුණ හිත හිත නැද ඒ වෙලාව යදා ගන්න මේ ධර්ම කරුණක් ඉගෙන ගන්න පොතක් කියව ගන්න ඕන්න බලන්න अरे अवांकवी मे वासी मेक हिते सतीगण पल्लुना तमंटम वासी कीव गम अरे उपदिस्ते नो आचारण असल दाण पिलिया उन्नासल पहुकर तमेंट वित्ती वगेतम पवित्दीन का नेहमाय वेटी वेटी नगेटिव आयत नगेटिव वगे वेडत्तम कुच्चर स पौनाट संहार विलावटे इपावे नुल अये इपावी मगन मे भाग्य देश तो पवित दुखल मेकिया පැවිද සැපයි හැබැයි සමහර අයට එපා වෙන්න පුළුවන්. ඒක අර වච්චිපුත්තක තෙරුන් වහන්සේට දා එපා වුණා සින්දු ඇහිලා අන්නේ වගේ එකක්. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ පදයෙන් පෙන්වුවේ ඔබට හිතුනේ ඕකනේ. අන්නේ එකයි. උන්වහන්සේ රිතිච්ච දෙදා මේ කිව්වේ. දුරබිරමං සතුටින් සමාඩින්න බැරි වෙන්න පුළුවන්. හිත ඇලෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඇලෙන්නේ නැති ක්ලේශයන් පංචකාමයන් අරමුණු වීම නිසා. දුරාවාසා කරා දුක. දැන් යන්න දන්නේ කොහෙද මේ සයන්නාසේ? गेदर या ये स्वाणी मे कि नवे उन्ना सर की अरे अन्न अन्न गेदर ने दुरावासा करा दुख गिहि गेदर वास दुख दुख से सपे अंडोण
රජකම් කරන එකත් සැප නැහැ. නඩු විසඳන්න ඕනේ, යුද්ධ කරන්න ඕනේ, රට පාලනය කරන්න. දැන් අපේ ජනාධිපතිතුමා ගැන ගන්න කොච්චර දුකක්ද විඳින්නේ? බැනුම් අහන කොච්චර බැනුම් අහනවද? කොච්චර මේ සාප කරනවද මිනිස්සුනේ? බඩු මිල වැඩි වුණත් බයිනවා. මොන දුකක්ද ඉතින්? අර සැපයි කියලා දුකන්නේ විඳින්නේ. ඒ නිසා මේ රජකම ලැබුණත් දුකයි. ගෙදර වාසය දුකයි. ඉතින් මං ගොඩාක් කියන්න යන්නේ මේ ගෙදර ඉඳලා ආපු කට්ටියනේ ඉන්නේ මෙතන. සහ බණ අහන්න ගෙදර ඉන්න කට්ටියමනේ දැන්. ඉතින් යාලා දන්න දුක. උපාස කම්මල දිනන දුක, උදේ වියනවා, වළං හොදනවා, භාජන හොදනවා, ආයෙ ලෑස්ති වෙනවා දවල්ට වියන්. ඒකත් හදනවා. හාල් ගරනවා, රෝලු කපනවා, කිරි දානවා, කහ දානවා, අරව දානවා, මේව දානවා, දාලා හදලා කාලා ආයෙ මොකද? ආයෙ අනිත් පැත්තට හොදනවා. ආයෙත් රෑටත් වියලා. ඒකත් හොදලා. දැන් ඉවරද? නෑ, තව පැය 6ක් විතර වානි දාගන්න මෙයා. නිදාගෙන ආයෙ උදේටත් වියන්න මෙයා. ඇයි? එහා ගෙදර එක්කෙනෙක්ල වියලා දෙන්නේ නෑ නිසා. එතකොට මේක සුළු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි බලන්න ප්‍රඥාවන්තයට තියෙන මොන දුකක්ද මේ? එකම වැඩේ. කන්නැතු ඉන්නත් බෑනේ, කන්නත් එපැයි. හදලා දෙන්නේ නැනේ කවුරුත්. එතකොට ඉතන අනේ අර ස්වාමීන් වහන්සේට අපිටත් දෙනවනම් ඒ ගෙදර ඉන්නට තේරෙනවා. ඒක දැන් සමහරට ඔය ගෙදර ඉන්න කට්ටිය ගිහිගෙවල් වලින් ඉන්න අය මෙහෙ ඇවිල්ලා දාණේ ගන්නකොට පුදුම විදිහට කනවා. ඒ කියන්නේ බත් පිඟාන ලොකුවට බෙදා ගන්නවා. අපිට පුදුම, අපිට බෑනේ කන්න එච්චර. අපිට බත් හැණි තුනක් වළඳන්නේ තරි අමාරුයි. හැබැයි මේ ගෙවල් වලින් එන ළමයි, නැත්තම් ගෙවල් වලින් එන දායකයෝ, අපි බලන්නේ ඥාති පුදුම ඉක්මනට කනවා, පුදුම තරම් කනවා. ඇයි? ආල්ට පුදුම විදිහට මේක වැය වෙනවා. කෙලෙස් නිසා, රාගයෙන් වැය වෙනවා, ද්වේෂයෙන් වැය වෙනවා, මෝහයෙන් වැය වෙනවා. ස්වාමීන් වහන්සේට කන්න වළඳන්න බැරි. වැය වෙන්නේ නැහැ. පිච්චෙන්නේ නැහැ. කෙලෙස් අඩුයි. ඕකයි රහස. මේ කෙලෙස් වලින් පුදුම විදිහට කයේ කොටස් ගෙවිලා යනවා, දහණය වෙනවා, කැලරි ප්‍රමාණයක්. ඒක නිසා තමයි ගිහි ජීවිතයක් ගෙවන කෙනාට හොඳට කන්න පුළුවන් වෙන්නේ, පැවිදි වෙච්ච කෙනාගේ කෑම අල්ප වෙන්නේ, පමණ දෙන ආහාර ගන්නවා. ඒතොර බලන්න එක දුකක් මම කිව්වා. ඊට පස්සේ රෙදි හොදන සමහර කෙනෙක්. සමහර කෙනෙක්ට පතාට එකට ඉඳලා මහත්ය දෙනවා, දුක මතක් වෙන්න ගහනවා. කොන්දට ගහනවා, පයින් ගහනවා, බෙල්ල පාගනවා, බිම දිගේ ඇදන් යනවා, ඇහි බෙම ගලවනවා. ඔයි මට මේ එකේ උපාසකම්මල කියපු දඬුවම් හොඳේ මම දන්නේ නැත්තම්. එයාලගේ ස්වාමිවරු ආදරේ වැඩිකමට සලකපු සැලකිල්ලම් මේ කියන්නේ. ඇහි බෙම ගලවනවා, පයින් ගහලා බිම දිගේ ඇදගෙන යනවා, හරියට හතුරෙට්ට කරනවා වගේ. ඉතින් මෑතක කිව්ව හොඳ කතාව, දොර පොල්ලම ගලවගෙන ඇඳ පොල්ල, ඇඳ පොල්ල, ඇඳ පොල්ල ගලවලා මුළු ශරීරයම තලලා තියෙනවා. ඒ කියන්නේ එක තැනක් කන්නේ නිල් වෙච්ච නැති. හොඳට නිල් වෙලා. කවුද ගහලා තියෙන්නේ? තමාගේ පෙම්බර ස්වාමි පුත්‍රයා. එයාම තමයි තෙල් ගාලා තියෙන්නේ පස්සේ. දැන් උපාසකම්මගෙන ගැහුවම නම් තරහාවය. හැබැයි තෙල් ගාද්දි පුදුම මෛත්‍රියක් ඇති වෙලා, අනේ මේ මිනිස්සය දාලා යන්නේ නැහැ, නඩු දාන්නේ නැහැ කියලා හිතුණා කියලා. ඉතින් කවද ගැලවෙන්නදනේ සංසාරේ? ඔහොම තමයි. ඉතින් ගරාවාසා දුකා කියන්නේ ඕකට තමයි. ගෙදර වාසය කිරීම දුකයි, සැප නැහැ. ඒක ඉතින් ඉන්න අයගෙන් අහලා බලන්න පැත්තකට කරගෙන. ඒක මහත්තයෙක් මට කිව්වා, අපි තරුණ කාලේ දැන් නෙවෙයි ගොඩාක් කලින් අවුරුදු 8කට විතර කලින් ආව මහත්තයෙක් උපුල් කියලා අම්බලන්තට. ඉතින් උපුල් මහත්තයා යා බැඳලා හිටියේ, කසාද බැඳලා, ළමයි 3 දෙනෙක් හිටියා. ඉතින් මට වෙනම කිව්ව ස්වාමීන් වහන්සේ රිතනවා ඇති කිව්වා, හරි සැපම් මම මේ විඳින්නේ. ලස්සන නෝන කෙනෙක් ඉන්නවා, ළමයි ඉන්නවා, අපිත් තරුණයිනේ කාලේ. ඉතින් අවුරුදු 20 ගානයිනේ මටත් කිව්වා, නෑ එහෙමනම් හිතන්න එපා. මේක හරියට ස්වාමීන් වහන්සේ අමු අඹේ කනවා වගේ කිව්වා. මට හොඳට මතකයි මේ අවවාදේ. අමු අඹයක් කනකොට වෙන්නේ මොකද්ද? කනගෙනාගේ දත් හිරි වැටෙනවා. හැබැයි බලන් ඉන්න කෙනාට කටට කෙලවන පුදුම සපන්නේ විඳින්නේ. අඹ කනවනේ. කොච්චර රස අඹයක්ද කනව ඇත්තේ. මෙයා බලන් ඉන්න බලනගෙන මටත් කොයි වෙලාවෙ ඕක කන්න ලැබේද කියලා. දැන් කන කෙනා දන්නව මේක රිහිරි වැටිගෙන අප්පා පුදුම අමාරුවකින් කන්නේ. කන්න බැරි කමට කනවා, ලැජ්ජාවට සමහරය කනවා. ඔය අඹ අර කසාද බඳපු වැට කියන්නේ. එයාලද කරගන්න දෙයක් නැහැ. ලෝකෙට පරකාසෙ, ගෙදරට මරගාතේ කියන්නේ. ඉතින් ඔය මනෝවෛද්‍යවරයෙක් හම්බුනාම ප්‍රශ්න කියනවා. නැත්තම් ඉතින් අපිත් මනෝවෛද්‍යව රෝගී තමයි. අපිට තමයි ප්‍රශ්න ඔක්කොම හලන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ, උන්වහන්සේලා දන්න මේ ප්‍රශ්න ටික දුක. අද වෙඩින් වලට ගිහිල්ලා කියන්නේ නැහනේ. සෙල්පි ගහනවනේ. hina වෙලා ඉන්නවනේ. ඒ පේන්න. ඒක බොරුවක් කරන්නේ. නමුත් බලනකොට ඇත්තටම දුකයි. ඇත්තටම සනීපයක් නැහැ. ඒ නිසා මේවට නම් අහු වෙන්න එපා. මේක දුකක් කියලා මේ පින් ඇති දායක මහත්තයා අපේ තරුණ ස්වාමීන් වහන්සේට බණකුත් කිව්වා.
ඔයගේ හොඳ බණක් කියන්න පුළුවන් කාටද? කසාද බැඳපු ළමයි ඉන්න උපාසිකාවකට පුළුවන්. උපාසක මහත්තයෙකුට පුළුවන් කියලා අපි සිහි කරනවා. ඉතින් එහෙම වෙලාවක ඇවිල්ලා පින් රැස් කරගන්න පුළුවන් ඔය කුටිලි වෙච්ච ස්වාමීන් වහන්සේට ගෙදර යන්න හදන අයට කියලා දෙන්න ඕනේ. මෙහෙමයි තත්ත්වේ. එන ඔබ යන්න හදන ගෙදරනේ. එහෙත් දුකයි. මෙහෙත් දුකයි. එහෙත් දුකයි. දැන් කොහෙට පණින්නේ? සසර දුකයි ඊට පර පෙර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන්ට නොගැලපෙන අයත් එක්ක ඉන්න වුණා මේකත් දුකයි. දුක්ඛ අසමාන සංවාස. අර පිටයි සෑම එකට ආවා වගේ. ගැලපෙන්නේ අහසේ පොළොව එක් කරන්න ගියා වගේ ගැලපෙන්නේ නැහැ. රේල් පීලි දෙක වගේ ගැලපෙන්නේ නැහැ. සමහර අය කසාද බඳිනවා තමන්ට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. හැබැයි අම්මල තාත්තලට ආසයි. කෝණ නිසා කසාද බඳිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හතුර වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ අසමාන සංවාසෝ. හොඳ පිනක් තිබිලා කවදා හරි කෙනෙක්ට ලැබුණා නම් මෙන්න මෙහෙමයි. යක්ෂණියෙක් යක්ෂයෙක් වගේ ඉන්න එකකුත් තියෙන දැන් එහෙම ගෙවල්ලත් අපිට සද්ද බද්ද ඇහෙනවා. ඒ කියන්නේ නෝනත් බොනෝ මහත්යත් බොනෝ. නෝන එකක් ගහනෝ මහත්යත් ගහනෝ. කියන්නේ දෙන්නට දෙන්න තකට තක වෙනසක් නැහැ. ආයි ඉතින් යකයි යක්ෂණිය වගේ. එහෙම පවුලුත් හොඳට යනවා. මොකෝ දෙන්න මේක වගේනේ. ඒක හොඳට යනවා. හැබැයි ස්පින් රැස් වෙන පවුලක් නෙවෙයි. ඒකත් කැඩෙන්නේ නැහැ. මොකද දෙන්නම එක වගේනේ. අරයත් ගහනවා මෙයත් ගහනවා. අරයා හැන්දෙන් ගහව මෙයා පුටුවෙන් ගහනවා. අර එහෙම වගේ බවුල් තියෙනවා. ඒකත් හොඳයි. සමානයි. තව සමහර කෙනෙක් ඉන්න බොහෝම ධාර්මිකයි. නෝනා සිල් ගන්න යනවා මහත්යත් යනවා. දැන් මෙහෙ හිටියා නෝනා භාවනාවට එනවා මහත්ය බබා බලා ගන්නවිල්ලා. අන්න සමාන සංවාසය. දෙන්න සමාන. හැබැයි නෝනා එක්ක ඒත් රණ්ඩු වෙනවා එක්ක. ඔය ඇඳුමක් ගන්න ගියාම හරි මොකක් පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙනවා එක්ක. එව ඉස්සරණන් තරහ ගියායිකෝ දැන් තරහ යන්නේ නැහැකෝ හේතු භාවනා කරන නිසයි කියලා. ඔන්න සතුටු වෙන්න. ගෙදර ඉඳගෙනත් ඒ ඇතු උත්සාහ කරනවායි කියලා. ඉතින් පේනවනේ අසමාන අදහස් තියෙන අය හම්බ වුණොත් ආරණ එකට ඇවිල්ලා හම්බුණයි කියමු. ඒත් එච්චරයිනේ වලිමණ යන්න ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ නයිමුගටි වගේ පුදුම වෛර බැඳ ගන්න අය සමාහට හම්බ වෙනවා එකට. කියන්නේ ගැලපෙන්නේ නැහැ. එතකොට කරන්නේ මොකද්ද? ඈත් වෙන්න ඕනේ. දෙන්න ඈත් වෙන්න ඕනේ. එක කුටි ඉන්න ලැබුණොත් එහෙම කිසිසේත්ම නොගැලපෙන ජෝඩුවකට එතන වැඩි කල් ඉන්න බෑ. එහෙමනම් අසමාන අදහස් තියෙන අය තමයි වැඩියෙන්ම ලෝකෙ ඉන්නේ. පැවිද්දක දින අපිට පුළුවන් තනියෙන් හරි ඉන්න. තව එක්කෙනෙක් එක්ක විතරක් හරි ඉන්න. දැන් කුටියක් හදාගෙන එක එතෙන්ට වෙලා තනියෙන් ඉන්න. හැබැයි ගෙදර යනවා කියන්නේ මොකද ඊළඟ ප්‍රශ්නේ? අසමාන අයත් එක්ක ඉන්න වෙනවා. වාසය කරන්න වෙනවා. අකමැති වුණත් බොන්න බොන්න සිද්ධ වෙන සමහර අයට. ওই උත්සව වලට එහෙම ගියාම බලෙන් පොවනවා. අකුසල් කරන්න වෙනවා. අසමානය අදහස් තියන අය හම්බ වෙනවා. ඉතින් මේක දුකක් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන. ප්‍රියෙහි විප්පයෝග දුක්ඛයත් මෙතෙන්ට එකතු කරගමු ගලපගමු. ප්‍රියෙහි සම්පයෝගෝ සුඛෝ. ප්‍රියයන් සමග එකතු වීම සැපයි. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. දෙකම එක වගේ. අසමානය අප්‍රියය හම්බ වෙනාමත් දුකයි ප්‍රියයගේ වෙන්වීමත් දුකයි. එහෙනම් මේ ස්ථානයේ වසන ඔබ කල්යාණ මිත්‍රයන්ගේ සුව දන්න නිසා සමාන අදහස් තියෙන නිසා තමයි මේ ඉන්නේ. මෙහෙන් ගිහිපු අය අසමාන නිසා ගියා. එහෙනම් ජීවිතේ වැඩිපුරම කාලයක් වැඩිපුරම පිරිසක් අපිට හම්බ වෙන්නේ අසමාන අය. ඒක දුකක්. ඔක්කොගෙම ගැලවිලා යන්න තැනක් තියද නැහැ. මේ භව ගමනේ නිරයට වැටෙනවා. ප්‍රේතයෝ වෙන්න වෙනවා. තිරිසන් සත්තු වෙනවා. මනුස්ස ලෝකයට ආවත් ඒ දුකයි. හැමතැනම දුකයි. දුක්ඛාන පතිතෝසියා. සසර දුකට වැටෙන්න එපා. දුක විසින් ලුහුබඳින්නෙක් වෙන්න එපා. දුක්ඛාන පතිතෝසියා. තස්මාන චද්දගූසියා. දුක්ඛාන පතිතෝ සියා. මේ දුක් ඇති සසරට නම් වැටෙන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් කියා දෙනවා අර පින්වත් ස්වාමීන් වහන්සේට. පින්වත් භික්ෂුව මේ දුක සසරක් තියෙන්නේ. ඒ දුකට නම් ඔබ වැටෙන්න එපා. ඒ දුක් සසර ගමනට වැටිලා දුක විසින් ලුහුබඳින්නෙක් නොවේවා කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව සාදුකාරයෙන් පිළිගත්තා. සෝතාපන්න වුණා. ගෙදර යන ගමන් අතර වුණා. සසර ගමන් අතර වුණා. ඒ ස්වාමීන් වහන්සේ මැනවින් සසුන් ගුණ පුරාගෙන අමා මහ නිවනට වැඩම කළා. සාදු කියන්නේ. එහෙනම් ඉතින් හොඳටම අපිට තේරෙන්න ඕන, හිත පැහැදෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා මහිමය
ආසය අනුසය ඥානෙ සත්‍යයගේ හිත බලන්න පුළුවන් ඔක්කොම ටික මෙතන මතුවෙනවනේ. ගෙදර යන්න හිටපු පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ව සසරින්ම ගලවලා දැම්මා. මේ දුක් සසරට වැටෙන්න එපා. දුක විසින් ලෝ බඳින්නෙක් වෙන්න එපා. ඒකයි අපිටත් අපි කියාගමු අපිත් සසරට නොවැටි දුකෙන් ලෝ බඳින්න නොවි පුළුවන් තරම් දාණයෙන් හිත ශක්තිමත් කරමින් සීලයෙන් හිත ශක්තිමත් කර. ඒ වගේම දැන් මේ දාණේ ප්‍රශ්නේදී අර උපාසක මහත්තයා තව ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් මේ දාණ දෙන්න කට්ටියව මට දුක හිතෙනවයි. අනේ මට මෙහෙම දාණයක් දෙන්න බැරි වුණා. මම මතක් කළා මම පැවිදි වුණාම අපේ ගෙදර අය ඇහුවා මොනවද ඕන කියලා. ඉතින් මම අපේ ඥාතීන් ටික ඒ කාලේ අර හරි වටිනා සුදු පාත්‍රයක්, සුදු යකඩ පාත්‍රයක්, තායි පාත්‍රයක් රුපියල් 5000ක විතර වෙනවා මං හිතන්නේ ඒ සමයෙහිත්. ඉතින් මට ඒක පූජ කළා ගෙනල්ලා ගෙදර අය. හැබැයි මං ඒක පාවිච්චි කළේ නැහැ. මට හිතක් ඇති වුණා මට දන් දෙන්න ලැබෙන්නේ නැහැ නේ. ඉතින් මට ලැබිච්ච දෙන්නේ මේක. ඉතින් ඒක අර තල තෙල් ගාලා කළු කරගෙන මම ලෑස්ති කරගෙන අපේ වැඩිහිටි තව ස්වාමීන් වහන්සේගෙන ඉතින් උන්වහන්සේට තිබුණ යකඩ පාත්‍රයක්. ඒ කාලේ හරි දුර්ලභයි මේ සුදු යකඩ පාත්‍ර දැන් නම් ඕන තරම්. ඉතින් ඒ නිසා මම බොහොම සතුටින් අර ස්වාමීන් වහන්සේට මාපලගම ධම්ම විසුද්ධි ස්වාමීන් වහන්සේ දැන් මතක හැටියට උන්වහන්සේ කඩු ගන්නා ප්‍රදේශේ දැනටත් වැඩ සිටිනවා අපේ ආරණ්‍යකම. ඉතින් උන්වහන්සේට දීලා වන්දනා කරලා මම පින් රැස් කරගත්තා. අන්න දන් දුන්නා. ගෙදර ඉඳන් දුන්නට වඩා පැවිදි වෙලා ගුණයක සීලයක පිහිටාගෙන දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. ඉතින් දැන් මට පාත්‍ර වලින් අඩුවක් තියෙන්නේ නෑනේ. සිය ගණන් පාත්‍ර ගබඩාවේ තියෙනවා ඕන තරම්. එහෙම අඩුවක් වෙන්නේ නෑ. දුන්න නම් ආයෙත් සසර පුරා ලැබෙනවා. එතන වටිනකම තමයි සිල්වත් වෙලා සිල්වතුන්ට දෙන ලැබුණ. ඒ නිසා මම යෝජනා කළා පැවිදි වුණ දවසක තමන්ට පිරිකර ලැබේවි ඒවා තවත් ස්වාමීන් වහන්සේට දෙන්න. මහා සංඝ රත්නයට පූජා වේවා කියලා සංඝ සතු කරන්න. ඔය ඉස්සර උපන් දිනට කරපු දෙයක් තමයි ගල් දුවේදී. දැන් මෙහෙනම් අපි ඉතින් අපේ ආරණ්‍ය නිසා ඔක්කොම අපිටනේ. එහෙදි හිම නෑනේ. ඔය බණකට ගියාම සිවුරක් ලැබෙනවා, පිරිකර මොන හරි ලැබෙනවා, ඒව ගෙනලා ඇඳ යටින් ගොඩ ගහ ගන්නවා. මොකට ගොඩ ගහන්නේ? හැම අවුරුද්දෙම උපන් දිනේනවා. ඒ ඉතින් අවුරුදු දෙකක් තමයි උපන් දිනේ සැමරුවේ. එහෙදි ඒ දෙවැනි අවුරුදු දෙකේදීම අර පිරිකර ඔක්කොම අරන් ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟ බෝධි පූජාවකුත් තියලා එතෙන්දීම සංගසතු කරලා මහා සංඝරත්නෙට බෙදා දෙනවා. ඒ සියලුම පිරිකර අවුරුද්ද එකතු කරන හැබැයි අවුරුද්ද මේකතු කරලා උපන් දිනේ දවසේ, මොකද ජනකර්මයේ උපස්තම්භණය කරන්න ඕනනේ, එහෙම අදහසකුත් තියෙනවානේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා මැද්දේ සංගසතු කොට සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු කෝටි ගණන් මහා සංඝරත්නෙට පූජා වේවා කියලා අවබෝධ ඥාණය පිහිටගෙනයි මේ ස්වාමීන් වහන්සේ ඒ පිරිකර සංගසතු කරේ. කොච්චර පින්ද බලන්න. ආන්න එහෙම මං යෝජනා කළා. ඒ නිසා කොයි වෙලාවකවත් දුක් වෙන්න එපා. පැවිදි වෙලා අපිට දන් දෙන ලැබෙන්නේ නැති වෙයි කියලා. කොච්චර උසස් ආකාරයෙන් දන් දෙන ලැබෙනවද? ඔය වැඩිපුර පරිස්කාර ලැබුණාම, වැඩිපුර ආහාර වර්ග ලැබුණම සමහරට දුප්පත් පවුල් බලලා ගිහිල්ලා දෙනවා. ඇයි ඒ දෙන්නේ? අපටත් පින් රැස් වේවා, අපටත් දාන පාරමිතා පිරේවා කියලා. ඉතින් මේ දායක පිරිස කෙලින්ම ආවේ එක පයින්ම ආවේ වෙන පාරමිතාවක් නෙවෙයි, අපට දාන පාරමිතා පුරා ගන්න ලැබේවා කියලා. ඒ නිසා අය සතුටු වෙන්න හිට දෙනා මේ දාන පාරමිතා පුරන්න යන්නේ උත්කෘෂ්ට ආකාරයෙන්, උසස් ආකාරයෙන්. තමනු තවබෝධයක් එන ඇති කරගන්න දැන් ධර්මයේ හලිත පැහැදුනා. ඒ පැහැදුණු සිතින් මෙහෙට දාණය හොඳට සකස් කරලා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අග්‍ර කොටස පූජ කළ අනන්ත පින් රැස් කරගෙන අවශේෂ භාගයේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේ ප්‍රදාන ආර්ය මහා සංඝරත්නයටත් අනිකුත් කොටස කේමා උපලවන්නා තෙරණින් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුණී සංඝරත්නයට අද වේවා කියලා පූජා කරගෙන උතුම් පින්කමක් හිට රැස් කරගන්න, ජීවිතේ වාසනාවන්ත කරගන්නට ලැබෙනවා කියලා සතුටු වෙන්න සාදු කියලා. ඒ දාණය අපට නිවන් සුව පිණිස වේවා කියලා හිතනකොටම දාන පාරමිතා බවට පත් වෙනවා. එනවා ඒ පින්කම් කරලා අප ප්‍රාර්ථනා කරන්නේ දුක විසින් ලුහු නොබදින්ට, දුකට නොවැටි සසර දුකෙන් මිදී අමා මහ නිවණින් සැනසෙන්නම ලැබේවා කියන ප්‍රාර්ථන. එන ඒ උතුම් ප්‍රාර්ථන අපට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, මේ සියලු ස්වාමීන් වහන්සේලාට, පින්වත් මෙහෙණින් වහන්සේලාට, පැවිදි අපේක්ෂිකාවන්ට, අපේක්ෂක පිරිසට, මේ දාන දායකත්වයේ ධර්මින් අද පැමිණලා සිටින හම්බන්තොට ප්‍රදේශයේ මේ පින්වත් මහත්තුරුන්ට, උපාසක උපාසිකාවන්ට සැමටම එසේම වේවා කියලා අපි පින් දෙනවා. ඉතින් මේ පින්කමේ අරමුණු වෙලා තියෙනවා
मीट मास तुनकट पेर मे परल हिंती नव पद्मिनी जयशेखर की माता मे उपासिकावगे मौतुमी और हेट दिख आयुष वलंदला